ඒ කාලේ මට පොරොද්දක් තිබුණා වජිර ඒ බොහොම සිද්ගන්නාසුළු කවි කුඩා පොතක මේවා මම ලියාගෙන තියාගන්නවා ජාතියක ගොළුණු හෘද සාක්ෂිය ඉතිහාසගත කිරීමේ දෙවන්ත මෙහෙයක් වගකීමක් කවියෙකුට කරන්න පුළුවන් කවියාගේ ඒ ලෝකය ඒකේ පරිමාවක් නැහැ ඔහුට 27ක හැසිරීමට හැකියාව තියෙනවා ඒ හැකියාව තියෙන හැබැයි වගකීමක් සහිත කවියක් විදියටයි සාමාන්‍ය ජීවිතේ බොහෝ දිනෙකගේ ලියුමක පිටකවරේ පවා ඒ හසුන යවන්න ඕන එකක් දෙව්වේ කවියෙන් අදහස් ප්‍රකාශ කිරීම කියලා කියන්නේ සමාජ ජීවිතයේ අති උත්තම වූ කාර්යයක්. දන්න අයගේ දැනුම් පහනෙන් නොදන්නා අය එළිය වෙනවා. ඒ වගේම නොදැනුවත් අය දැනුවත් වෙනවා. ඒ වගේම දැනුවත් අය තව තවත් රසවත් වෙනවා. ඒ වගේම නව රසමාන හොයාගෙන යන්නට ඒ සංభాෂණ ඊටාම වැදගත් වෙනවා. දැනුම අරගෙන යන ධාරා අතර කීම සහ ලියා දැක්වීම ප්‍රධානයි. ලියා දැක්වපු දෙයක් කියා විස්තර කිරීම එය තවත් ආකාරයේ දැනුම රැගෙන යන ක්‍රමයක්. කවිදාහයෙන් සිදුවෙන්නේ ලියු දේ රසවත්ව කියා දැක්වීම, රස විඳින්නට අවශ්‍ය කරන පරිසරය නිර්මාණය කිරීම. කවියෙක් ලියන වචන බන්ධනයක් කොහොම බැඳ තිබෙනවද කියලා ඒ බැඳලා තියෙන වරපටින් ලිහලා පොළවට අරගෙන ඇවිල්ලා කවිය අපේ ජීවිතවලට ලබා දෙන්නට දරන උත්සාහයක් තමයි කවිදහයෙන් සිදු කරන්නේ. ඉතින් මේ කාරණාවන් වලට නිවරදි ප්‍රවේශයන් හොයා දෙන්නට හැකියාව තියෙන සොලවතෙක් අද දවසේ කවි තෝරන්නට අපේ ගෞරවනීය ආරාධනයෙන් පැමිණියා. අපි බොහොම ගෞරවයෙන් රෝහණ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
ජයන්ත අමරසිංහ ගුරුතුමන්ව අයිබෝන් කියලා පිළිගන්නවා. අයිබෝන්. රසය ලුහුබැඳ ගමන් කරන ගමන් මගකට ඔබතුමන්ට හුරුව ලැබෙන්නේ කොහොමද? එහෙම නැත්නම් සිංහල විෂය එක්ක ජීවත් වන්න, ජීවිතේ අනාගතය හදාගන්න කොහොමද මුල් උත්තේජන ලැබෙන්නේ? අපි මුල් තැන් වලින් මතක තැන් වලින් පටන් අරගමු කවි තෝරන කලින්. ඒ මතකය තරමක් වෙනස් මතකයක් වජිර. මම මගේ අධ්‍යාපන ක්ෂේත්‍රයේදී යොමු වෙලා හිටියේ කෘෂි විද්‍යා විෂය ධාරාව උසස් පෙළ දක්වා. නමුත් අහඹු ආණ්ඩු පෙරලියකුත් එක්ක විෂය නිර්දේශ පෙරලියකුත් සිද්ධ වුණා. ඒ පෙරලියත් එක්කම බලාපොරොත්තු වුණු සිහිනය බිඳ වැටිලා කලා විෂය ධාරාවට ඇද වැටුණා. හරියට නෑ මොහොත මැද්දේ ගඟක් මේ නැව ගිලුණා වගේ. අරමුණක් නැතුව ඒ විෂයන් හදාරනකොට මොනවා හරි දෛවෝපගත සිදුවීමක් නිසා සිංහල විෂයත් මට හදාරන්න අවසානයේදී සිද්ධ වුණා. කෘෂි විද්‍යාව පාසයක තබා සිංහල සහ තවත් කලා විෂයන් හදාරන්න සිද්ධ වුණා. දැන් ඒ හදාරන අතරේ කවිය වගේ මාධ්‍යයක් පිළිබඳ මට ඇත්ත වශයෙන්ම පන්ති කාමරේදීත් යම් තරමක උත්තේජනයක් අනුප්‍රාණයක් ලැබුණා. නමුත් ඊට අමතරව ඒක සිද්ධ වුණේ මේ පුවත්පත් කවි පිටුවල තිබුණු කවි කියවීම නිසා. මම අමුතුම ඒ සාහිත්‍යයේ මට පන්ති කාමරය තුල නොලැබුණු රසයක් ඒ පුවත්පත් කවි පිටු ඔස්සේ මට ඒක විඳ ගන්න ලැබුණා. එක පැත්තකදී විදේශ කවි ගැන අවබෝධය, ජන කවි, කොළඹ කවි සහ සමකාලීන කවි. මේකට ඇත්ත වශයෙන්ම පදනම සකස් වුණේ එවකට දිව සිළුමින පුවත්පතේ කවුමුතු කියන තීරය සංස්කරණය කරේ කෘතහස්ත කවියෙක් වන දයාසේන ගුණසිංහ. ඒකේ සමහර දයාසේන ගුණසිංහම ලියන සමාජයේ සිද්ධ වෙච්ච යම්කිසි ඛේදවාචයක් මට මතකයි. වාරියපොළ ප්‍රදේශයේ තරුණියක් දිනෝදහක් බලන් ඉද්දි ඝාතනය දූෂණය කළ ඝාතනය කරපු සිදුවීමක්. ඔහු ඒක සිළුමින පුවත්පතේ තීරු ලිපියක් ලියනවා. රයිගම්රාල කියන තීරු ලිපියේ තාල වර්ගයේ සිංහලයෝ කියලා. මේ විපත සිදුවෙ නැතෙක් මේ මිනිස්සු බලන් හිටියා. මේ මිනිස්සු තාල වර්ගයේ සිංහලයෝ කියලා. ඊට පස්සේ සති දෙකකට විතර පස්සේ කවිමුතු තීරයේ කවියක් පළ වෙනවා. ඉකි බින්දින ගල් පිළිම කියලා. සුරාවෙන් අවිබලෙන් අදිම්මි නොමිනිස් කමෙන් දීවි දියණියනි එදා ඒ කෙලසුනේ නුඹ නොවේ මාවැදු මෞබිමය. ඒ සමාජ සංසිද්ධි පිළිබඳ අපේ බොහොම සසල වීමක් අද සසල කරවන බවකුත් එක්ක කවිය කෙරෙහි ඉතා තද බල ඇල්මක් මේක සොයාගෙන යන්න මේ කවි සොය සොයා කියවන්න යන්න ඇල්ම ඇති වෙනවා මේ කාලයේදී මේ 1979 80 වගේ කාලෙක. එතනින් තමයි මට කවිය පිළිබඳ දැඩි ඇල්මක් ඇති වෙන්න පදනමක් සකස් වෙන්නේ වජිර. හොඳයි. අතරම මේ ගලන නදියකට උනත් තියෙන අරමුණක්. ඉවුරු සනසා තමයි ගලන නදියක් ගමන් කරන්නේ. එතකොට මුහුද හමු වෙන්නත් එහි අරමුණක් තියෙනවා. ඒ වගේ අපිටත් තියෙනවා අද කතා බහේ අරමුණක්. මේ දෙපස ඉවුරු සනසාගෙන මහසයුර හමු වෙන ගමන අපි නිර්මාණය කරන්නට ඕන මේ කවි ගඟ දිගේ. ඉතින් අපි පිළිවෙලට කවි තෝරන්න පටන් ගමු පළවෙනි කවිය ඉඳලා. පළවෙනි කවියත් මම කැමති මට පුවත්පතකින්ම කියවන්න ලැබුණු මම හිතන පාඨකයන් වැඩි දිනෙත් කියවලා නැති එකනේ වර්තමානයේ මේක 1982 විතර මම විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබෙන මුල් අවදි දිවයින ඉරිදා සංග්‍රහයේ කවුමුතු තීරය. එතකොට දයාසේන ගුණසිංහ මහතා සිළුමිණ පුවත්පතේ ඉවත් වෙලා 1981 10 මාසේ 4 වෙනිදා ආරම්භ කර පුවත්පතේ සංස්කාරකවරයා වශයෙන්ොත් ඒ කවි පිටුව සංස්කාරකය වශයෙන්ොත් කටයුතු කළා. ඔහු ලංකාවේ හිටිය විවිධ තරාතිරමේ කවීන් මේ කවි පිටුවට කවි ලියනවා ඒ කාලේ. එහෙම ලියපු එක කවියක් මට නැත ගැටුණා. මම මේ කවිය දැකපු ගමන් හිතුව මේක මුද්‍රණ දෝෂයක් සහිත කවියක් කියලා. අනිත් එක ඒ කවිය ලියපු කවිය ගැනත් මට ඒ වෙන විට ඇල්මක් තිබුණා. මොකද ඔහුගේ ගීත මම ශ්‍රවණය කළා තිබ්බා. ඒ වගේම ඔහු රජරට ගුවන්විදුලි සිටි කෘතහස්ත ගුවන්විදුලි සංවේදකෙක් ස්වර්ණශ්‍රී බණ්ඩාර. ඔහු කරපු වැඩසටහන් ඉතාමත්ම රසවත්. අදත් අපේ ජීවිතේට ඒ වැඩසටහන් මතකෙන් ගිලිහිලා නැහැ. ඒ කාලේ මට පුරුද්දක් තිබුණා වජිර ඒ බොහොම සිත් ගන්නාසුළු කවි කුඩා පොතක
මේවා මම ලියාගෙන තියාගන්නවා. එතකොට මේ පළවෙච්ච කවියත් මගේ අවධානයට යොමු වුණා. ඒ කවිය තමයි මී වත. මට මේක බලවගන් හිතුණා මේක ස්පිල් නැතිව වෙන්නේ නැති මේ වැරදිම මුද්‍රණ දෝෂයක්. මොකද පුවත්පත්වල ඔය වගේ දේවල් වෙන්න පුළුවන් නේ. ඒ නිසා මම මේක ටිකක් අවධානයෙන් කියව කියවනකොට නෑ මටයි වැරදුනේ කියලා මට තේරුණා. ඒ කවිය මෙහෙම මම ඒ පොත් පිංච ලියාගෙන හිටියා. විශ්වවිද්‍යාලෙන් පිට වෙලා තැනින් තැන විවිධ රැකියාවලට යන්න සිද්ධ වුණා. ඉතින් එහෙම යනකොට මේ පොත් පිංච නැති වුණා. හැබැයි නැති වුණත් මේ කවියේ එක අකුරක් ස්පිල්ලක් පාපිල්ලක් නැතුව මගේ මතකයේ ඒක එහෙමම තහවුරුව තිබුණා. ඉතින් අද මම තෝරගත්තේ ඒ කවිය මී වත්ත කියන කවිය. දැන් මේ කවිය ස්වර්ණශ්‍රී බණ්ඩාර කවි ලිව්වේ හරි බොහොම දීර්ඝ ඉතිහාසයක ඉඳලා. පෙරදෙන විශ්වවිද්‍යාලයේ සිරිගුණසිංහ අලුත් නිදහස් කාව්‍ය සම්ප්‍රදාය ආරම්භ කරපු කාලේ ඒ විශ්වවිද්‍යාලයේ හිටපු ශිෂ්‍යෝ වශයෙන් එච් එල් සෙනවිරත්න සහ විමල් දිසනායක කියන විද්‍යාර්ථීන් නිසඳස කියලා සංගරාවක් ආරම්භ කරා. ඒ සංගරාවට කවි ලියපු මුල් පරම්පරාවේ ඒ රචකයන් අතර ස්වර්ණශ්‍රී බණ්ඩාරගේ නමක් තිබුණා. ඒතර ඔහුගේ කාව්‍ය ඉතිහාසය අවුරුදු 40ක් 50ක් ඈතට යන ඉතිහාසයක් තිබුණ කවියෙක්. ඔහු මේ ලියපු කවිය මට ටිකක් එකවරටම අර මතුපිට අර්ථයට වඩා මොකද්ද වෙනත් ගැඹුරු ජීවන අර්ථයක් තියෙන බව ඒ වයිසෙදිත් මට තේරුණා. අපි කවියට සවන් දෙමු. සතුටු සෙනා පෙන බුබුලු පිපි ඇත රස මදිරා පිරි ලවනත මී වත කෝල හැඟුම් සිත මතෙහි ලැබුම්ගෙන අනියත බියකට සිත වෙයි අවනත. දැන් එතකොට මෙතන මේ මී වත කියන එකම එයා ගන්නවා භාෂාවේ අර අපිට තියෙන මී විත කියන වචනේ සුපුරුදු වචනේ සුපුරුදු වචනය නුපුරුදු බවකට හොපත් කරනවා. ඒ නුපුරුදු බවත් එක්කම අපිට ඇති වෙන විශාල කුතුහලයක් මේක තවදුරටත් සොයන්නේ. එතකොට ඔහු කියනවා මේකේ දැන් මී විතෙන් වෙන්නේ මත් වෙන එක මී වතෙනුත් කරන්නේ ඒකට යුත්තම තමයි මොහුන දුටු කල අපි ඔකට කියනවා මේ මේ වැරදි වචනයක් අපි මේ සාහිත්‍ය හරියට පාවිච්චි කරන මොසපත් වෙනවා කියන එක මූර්ඡාවටපත් වෙනවා කියන එක කලන්ත හැදෙන වගේ වැඩක්. දැන් මෙතනත් මේ මූණ දෙකප ගමන් යම් කිසි විදියක මේ මේ දකින පුද්ගලයා තුළ එබඳුම මොසපත් වීමක් මත් වීමක් මූර්ඡා වීමක් ඇති වෙන සිදුවීමක් සතුටු සේනා පෙන බබුලු මේ මූණේ පිපිලා තියෙන්නේ. ඒක හරියට රස මදිරාපිරි ලවනත මී විතෙත් පෙන බබුලු තියෙන වගේ මී වතේ පෙන බබුලු රස මදිරාපිරි ලවනත මී වතේ මූණේ තරම් මිහිරි මී වලින් පිරුණු මූණක් කෝල හැඟුම් සිත මතෙහි ලැබුම්ගෙන අනියත බියකට සිත වේ යවනතර. එකසරේට ඒ මහා ආශාව දැකගැනීමේ රිසිය වගේම මොකද්ද බයකුත් අනියත බියකට සිත වේ යවනත ලබා ගන්න පුළුවන් වේද ලැබේද නොලැබේද මොකද්ද මහා අනියත බිය. පෙරම් පුරා ආ දිගු ගමනක මැද ඉසුඹු ලැබුවෙමි ඔබේ බිහිදොර ළඟ. දැන් මේ ජීවිත සරතැසෙන් එන මේ කතකයට අහඹු ලෙස තමයි මේ මීවත මුණ ගැසෙන්නේ. එතකොට ඉසුඹුවක් ලැබුණා පොඩි මද විවේකයක් ලබන්න තමයි එතන ඔහු නතර වෙන්නේ. වෙහෙසුණු සිරුරට පවන් පොදක් ඉස වසා දමනු මෙන අතීත කුලගය පරණ දේවල් මගෙන් අහන්න එපා. ඒ ජීවිතේ එක්තරා අඳුරු පරිච්ඡේදයක්. මම ඔබෙන් පතන්නේ ජීවිතේ අලුත් යුගයක් අලුත් උදාවක් මම ප්‍රාර්ථනා කරන මිහිරි මුහුණ වත සමගින්. සුරත අසල නිදි වරණ සුරස පොද ඔහු අමතක කරන්න හදන උත්සාහය තමයි පරණ අතීතේ මී විතෙන් තමයි ඔහු ඒක අමතක කරන්න උත්සාහ කරන්නේ. එබඳු කටුක මතකයක් අමතක කරන්න හදන කතකයාට තමයි මේ මී වතක් මුණ ගැහෙන්නේ. මී විත වෙනුවට ඔහුට මී වතක් හමු වෙනවා. සුරත අසල නිදි වරණ සුරස පොද පිබිදි යැදිලි කුල දහම් අතර වැද බොළඳ නොදරුවන් පොරබදනා සඳ කිමද අඳුර මැද පිරුවේ පුරා සඳ. මේ නොවැදගත් දේවල්ට පොරබදන ලෝකයක බොළඳ නොදරුව වගේ හැම දෙයක්ම අත්පත් කරගන්න වීරුවෙන් හොරකන ලෝකයක මේ අන්ධකාරයෙන් පිරිච්ච ලෝකයේ ඔබ පුරා හඳක් වගේ මා ආභියස උදා වුණා. ඉතින් මේක ඇත්ත වශයෙන්ම මිනිස්සුෙකුට තවත් මිනිස්සුෙකු අභිමුඛ වීම කියන දේ අපේ ජීවිතේ ඕනතරම් අපිට සාමාන්‍ය සිදුවීම. නමුත් මේ සාමාන්‍ය අසාමාන්‍ය தත්ත්වය දැන් ඒක අපේ මතකයේ கிඳා බහින අපේ සිත් සතන් ඇතුළට ලැබුම් ගන්නා ස්මරණයක් විදියට භාවමය කවි චින්තාවක් විදියට උරුම කරලා දීම අතිශයම විශිෂ්ටයි. මේකේ වජිර මම දකිනවා මේ ස්වර්ණශ්‍රී බණ්ඩාර කියන කවියාගේ භාෂා නිපුණත්වය. දැන් ඒකේ තියෙන අර වචනවල ගලා යන ඕ රිද්මය සතුටු සෙනා පෙන බුබුලු පිපි ඇත රස මදිරා පිරි ලවනත මීවිත කෝල හැඟුම් සිත මතෙහි ලැබුම්ගෙන අනියත බියකට සිත වෙයි අවනත. මේ බලන්න භාෂාවේ ධ්වනි ගුණේ හරි අපූර්වට ඔහු ගන්නවා. මේක ගලා යනවා ගඟුලෙල්ලක තියෙන අර රිද්මය භාෂාවේ තියෙන රිද්මය පාවිච්චි කිරීම හරිම වැදගත්. ඉතින් ඒ නිසා මම හිතනවා මේක අද දවසේ හෝ මේ අපේ වැඩසටහන ඔස්සේ හරි යලිත්
රසික සමාජයට ප්‍රදානය කරන්න ලැබීම ගැන මම අතිශයම සතුටුපත් වෙනවා. හොඳයි රජරට වෙල් ඉපනලි දිගේ හමාගෙන ආපු නැවුම් මීමල් වසන්තයක් වගේ සුවඳ පිරුණු අතීතයක් රජරට ගී ධාරාවේ දැවටිලා ආවා. ඉතින් ඒ රජරට ගී සුළඟ දිගේ රටට හමාගෙන ආපු නැවුම් කුසුම් සම්පත් අදටත් අපේ මතක අතරේ තියෙනවා. මම හිතන්නේ ස්වර්ණසිරි බණ්ඩාර කියන්නේ ඒ වගේ උත්තරම ගණේ මල් සම්පතක්. අද කවි 10ට ගී 10ක් වැඩ ස්ථානයේ මුලින්ම ඔහුව හමු වෙලා ගී අහන්නට යන ලැබීම සතුටක් වාසනාවක්. අදත් කවි 10ට ගී 10ක් වැඩ ස්ථානයේ සංගීතය සපයන්නේ ආනන්ද පද්මසිරි ප්‍රමුඛ කුරවී සංගීත කණ්ඩායම සංගීත අධ්‍යක්ෂණය ඉන්ද්‍රනාත් අන්දසිංහගෙන්. इनोका हंगम विशारद रुविंद सत्सरगे गयुमेन हडवन कविदहाये मुलिन्न එතක පහළ වෙන හැඟීම් ප්‍රකෝප කරන්න නැතුව සමනය කිරීම උසස් කලාකෘතියක ලක්ෂණයක්. ඕනම වේදනාවක් සියුම්
පෙරහන් ගුණයෙන් පෙරලා සිසිල් හැඟුමක් දක්වා අරගෙන එන්න දක්ෂ කවියෙකුට පුළුවන්. ඉතින් අපි නොකියන දුක් කොයි තරම් තියනවද ඒවා කවියා අපට දැනෙන නොදැනෙන ආකාරයට රැගෙන එන විදිය එහි අපූර්ව විඳින්නට අපි සරසනවා දෙවනි කවියේ ජේෂ්ඨ මහාචාර්ය ජයන්ත අමරසිංහන් තෝරා දෙන දෙවනි කවිය. මම දෙවනි කවිය වශයෙන් තෝරගත්තේ වජිර දයාසේන ගුණසිංහ කවියා රචනා කර විශිෂ්ට කාව්‍යාවලියක් අපිට තියෙනවා. ඒ කාව්‍යාවලියේ එක කවියක් විශේෂයෙන්ම මගේ සිත ඇදී ගියා. ඒක හෝ රචනා කරලා නම දීලා තියෙන නොකියන දුක් කියලා. එක් පැත්තකදී සමාජයේ ස්ත්‍රිය අත්විඳින ඛේදයක් තමයි ඒ කවියට විෂය වෙලා තියෙන්නේ. ඒක ඔහු ප්‍රකාශ කරන්නේ කිසිදු විදියකින් ඒක ගැන උද්ඝෝෂණයක් එහෙම නැත්නම් විරෝධයක් පාන ස්වරයකින් නෙමෙයි. ඒ ශෝකය ඔහු යටපත් කරනවා. යටපත් කරන ශෝකය වඩ වඩා තියුණු ලෙස මතුවෙනවා. මේක තමයි කවියෙකුගේ තියෙන එක වැදගත්ම සමත්භාවයක් වෙන්නේ. ඒ සමත්කම දයාසේන ගුණසිංහ නොමදව ඒ සමත්කම පෙන්නනවා. අපි ඒක කවිය මගින්ම අපි කතා කරමු වජිර. අලසව ගුලි වී දහවල නිදා අවදි වූ මනසින් සුරංගනා කතා මැවෙන රන්වන් සැන්දෑ කෙළවර. දැන් මේ මව සන්ධ්‍යාවේ තමන්ගේ දරුවෝ දවල් දවසේ නිදාගෙන ඉඳලා අවදි වෙලා මවගේ ඇකේට ඇවිල්ලා සුරංගනා කතා අහන මොහොත. සුරංගනා කතා මැවෙන රන්වන් සැන්දෑ කෙළවර. එතකොට මේ සන්ධ්‍යාව රන්වන් සැන්දෑව බවට පත් වෙනවා. දරුව සහ මව අතර මේ ගොඩනගෙන සම්බන්ධය නිසා මවට ඒක ඉතාමත්ම සොඳුරු සන්ධ්‍යාවක්. රන්වන් සැන්දෑ කෙළවර. වටකුරු නිල් දෑස අයා හූමිටි දෙන සිඟිති දුවට. දැන් මේ කතන්දර අහගෙන හූමිටි දෙනව වටකුරු නිල් දෑස අයා. දැන් මවට බලන ඒ දුවගේ නිල් දෑස දෙහා බලනකොට මොනතරම් සතුටක් ඇති වෙනවද කියලා. දඟ නිමවා ඇකේට වී කිරා වැටෙන බිලිඳ පුතුට. පුතා දඟ කරලා දැන් නිදිමතේ නිදි කිරා වැටෙනවා. එතකොට මේ දුවටත් පුතාටත් නොදෙනෙන්නේ නැහැ කියනවා. රහසින් මොහොතක් මම එමි ඔබ සොයමින් අතීතයට. ඇය අතීත ස්මරණයකට යොමු වෙනවා. මේ හැන්දෑව තව තවත් කළුවර වැටෙනකොට ඇය යනවා මනසින් අතීතයට තව කෙනෙක් හමුවෙන්. එතකොට හමුවීම පිළිබඳ කියන්නේ කවුද කියලා කියන්නේ කළුක් දැන් කළුගං දෑලින් මතුවී අපේ ගෙපැළ වටලාගෙන ඉවුරු ගලේ කොත මුදුනට සෙමෙන් ඇදෙන විට කළුවර අන්ධකාරය. අන්ධකාරය කියන එකේ තියෙන අපේ ගුත්තිල කාව්‍යෙත් තියෙන අර මූසිලයා සතන වැසුණු සෝදුක විදියට කියලා ශෝක අන්ධකාරය ආවා. දැන් මෙතනත් මේ අන්ධකාරය එනවා කොහොමද? කළුගං දෑලින් ගොඩ වෙලා ගෙපැළ වටලාගෙන ඉවුරු ගලේ කොත මුදුනට සෙමෙන් ඇදෙන විට කළුවර. දැන් මේ පැල්පත තියෙන ඉවුරු ගල මේ ඉංගිරි ප්‍රදේශයේ ඔහුගේ මගදන ගම්පියසත් එක්ක යාබද මතකයක් ඔහුගේ එනවා. සෙමෙන් ඇදෙන විට කළුවර. නිසංසලේ පිළ මත හිඳ හොවා ළමැද තුරුළු කරන් ආදරයේ ඇඟිලි තුඩින් සෙමෙන් සෙමෙන් හිස පිරිමැද මා නලවා සනසවමින් ඔබ නිහඬව වැළපුණු බව මෙතෙක් නොවැටහුණු මතකය හඬා කියයි මගේ සිතට. දැන් මේ මතකය ඔස්සේ යනකොට අතීතයට යනකොට එදා නොතේරුණු යම් දෙයක් ඔහුට ඇයට දැන් තේරෙනවා. මේ මවට තේරෙනවා. එතකොට දැන් තමන්ගේ මව මේ මව දැරියක කාලේ තමන්ගේ තුරුලට අරගෙන පිළ මත ඉඳගෙන ආදරයේ ඇඟිලි තුඩින් සෙමෙන් සෙමෙන් හිස පිරිමදිනවා මා නලවා සනසවමින් ඔබ නිහඬව වැළපුණු බව. මම නැලෙව්වා. හැබැයි මට නොදැනෙන්න ඔබ වැළපුණා. මෙතෙක් නොවැටහුණු මතකයේ හඬා කියයි මගේ සිතට. හදවත මහා වේදනාවක්. එදා මට ඒ දුක තේරුන්නේ නැහැ. මම බොහොම සැනසිලිසුවයක් වින්දා. නමුත් ඒ සැනසිලිසුවය ඔබ මට උදා කරලා දුන්නේ කියාගන්න බැරි මහා දුකක් හිත අතලේ හිතේ තෙරපගෙන. සැන්දෑ තරුවේ එළියෙන් දෙවියන් ගෙට වඩින තුරා මග ලතැවුණු ඔබේ දෑස ඉකියක් නම් වයි ලය තුල. සැන්දෑ තරුවේ එළියෙන් දෙවියන්. අපි දන්නවා සැමියා බිරිඳගේ දෙවියා කියලා තියෙනවනේ වාක්‍ය. එතකොට මේ දෙවියන් එනතුරු සැන්දෑ තරුවේ එළියෙන්. එතකොට හැන්දෑ තරුව පායන වෙලාවෙම බලාගෙන ඉන්නවා. දැන් අන්ධකාරය එනකොට දැන් තමන්ගේ ස්වාමියා දෙවියන් ගෙට වඩින තුරා මග ලතැවුණු ඔබේ දෑස ඉකියක් නම් වයි ලය තුල. එදා මේ දැරියට තේරුණා. දැරිය මවක් වුණාට පස්සේ තේරෙනවා ඒ සිද්ධ වුණේ මොකද්ද කියලා. ඒ දෙවියන් අඳුර තුලින් මතුවී ඔබ වෙත ආවේ මැදියම් රැය පසු කරමින් සැඟවූ මුහුණින් නොවේද? දෙවියෝ එන්නේ
දෙවියෙක් විදිහට නෙමෙයි දෙවියන්ට වඩා ප්‍රතිපක්ෂ සත්වෙක් විදිහට තමයි දැන් එන්නේ සැඟවූ මුහුණෙන් කෙලි මුහුණ දෙන්න බෑ එතෙක් බලා උන් දැසට ඔහු දෑතින් ගෙන ආවේ එතෙක් බලා උන් දැසට ඔහු දෑතින් ගෙන ආවේ අලුයම අවසන් වන තුරු නොසින්දෙන කඳුලැලි නොවේද අත් දෙකෙන්ම සංග්‍රහ කරලා තියෙනවා දැතින්ම ඒ බලාගෙන සිටි මවට ලැබුණේ කායිකව පීඩනයක් එදා ඔබේ දුක ඔබ මට නොකී ලෙසට අම්මේ මෙදා මගේ දුක නොකිය මේ දරුවන් හට අම්මේ ඒ උරුමයම තමන්ගේ දියණියමවක් වුණාට පස්සේ ඇයටත් ඒ උරුමයම ලැබුණා එතන මේ ස්ත්‍රියට පරම්පරාවෙන් පරම්පරාවට උරුම වූ දායාදයක් ගෙනයි දයසින ගුණසිංහ ඉතාමත්ම හද සසල කරන පුතා දැන් මේකෙත් අත් වශයෙන්ම අර දැන් මේ මවගේ වේදනාව මේක කෑ ගහලා කියන දෙයක් බවට පත් වුණා නම් අපි සසල වෙන්නේ නැහැ කවියා නිසලවි සහෘදයා සසල කිරීමේ සැබෑ කවියෙකුගේ තියෙන ප්‍රතිභා ශක්තියේක ලක්ෂණයක් මම හිතන මේ කවියේ ඒ ප්‍රතිභා ශක්තිය ඉතා නොමදව තිබෙනවා කියලා මම විශ්වාස කරනවා හොඳයි කොච්චර එළිය ආවත් අඳුරු පැහැ ගැන්වුණු ජීවිත එළිය කරන්න බැරි වෙලාවල් අපිට හමු වෙනවා අලුයමටත් දහවලටත් රාත්‍රියටත් එකලෙස අඳුරෝනු ජීවිත තියෙනවා එහෙම ජීවිත මතක් කරමින් සනසෙමු අපි ගීයෙන් දෙවන කවියේ දෙවන ගීතය හමු පහන් තරුව පායන විටවත් ඔබ ගෙදර ඉන්න
කෙන්දක් තවත් කෙන්දක එකතු වෙනින් පස්සේ ඒ කෙඳි එකිනෙක එකතු වෙලා හැදෙනවා මහා කඹයක් සමහර වෙලාවට ඒ පුංචි කෙඳි එකතු වෙලා හැදෙන කඹයෙන් අපි නොහිතන දේවල් නැව් වගේ මහා බරපතල දේවල් බැඳ තබා ගන්න පුළුවන්කම තිබෙනවා අහස් කඟෙන් ගලා එන ජල බිඳිති වලින් ඉවුරු වලට දැනෙන මහා ගංගාවන් නිර්මාණය වෙනවා එහෙම මේ වචන එකතුනින් පස්සේ වචනෙන් වචනය ගැළපෙන පිළිවෙලට ලස්සන එකතු කරාම කොච්චර බල සම්පන්න රටාවක් නිර්මාණය වෙනවද එහෙම රටාවන් මවපු ඒ රටාවන් ඔස්සේ සමාජයට පාර කියපු අනිත් තව પરම්පරාවකට කවි ලියන්න මඟ පෙන්වපු උත්තම ගණේ කිවිඳියක් ඔබතුමන් අපිට මුණ ගැසනවා තුන්වෙනි කවියේදී මොණිකරුවන් පතිරණ අත්වශ්‍යම අපේ සිංහල කාව්‍ය වංශයේත් පදිර මේ කිවිඳියන් හරි අඩුයි පුරාතන කාව්‍ය රචනා විශාල සංඛ්‍යාවක් රචනා කළ තිබුණේ පිරිමින් ස්ත්‍රී එවන කිවිඳියකගේ ආගමනයක් අපිට මාතර කවියේදී තමයි හොඳින්ම දැනෙන්නේ ගජමන් නෝනා කිවිඳිය. ඉන්පස්සේ කොළඹ කවි අවදීත් කිවිඳියන් එක්කෙනෙක් දෙන්නෙක් හිටියා. මේ නූතන සාහිත්‍ය එහෙම නූතන කවිය නියෝජනය කරන ප්‍රමුඛතම කිවිඳිය තමයි මොණිකා රුවන්පතිරණ. මොණිකා රුවන්පතිරණ කිවිඳිය 1970 දශකයේ මුල ඉඳලා කාව්‍යකරණයේ නියුක්ත වුණා. ඇයගේ බොහෝ කවිවල මුල් කාලයේ තිබුණේ ප්‍රේමය වැනි අනුභූතීන් නමුත් ඇය 1980 දශකයේ අගභාගයේ ලියනවා 20 වසරක ශේෂ පත්‍රය කියන කවි පොත. ඒ කවි පොතේදී ඇය විශිෂ්ට මෙහෙයක් කරනවා. එකක් තමයි ඉතිහාසය රචනා කරන ඉතිහාසඥයා ඉතිහාසය රචනා කරන යම්කිසි බල ව්‍යාපෘතියක අනුදැන්ම මෙහෙයුම අනුව. ඒ ඉතිහාසයට සියල්ල එකතු වෙන්නේ නැහැ. නමුත් ජාතියක ගොළුණු හෘද සාක්ෂිය ඉතිහාසගත කිරීමේ දෙවන්ත මෙහෙයක් වගකීමක් කවියෙකුට කරන්න පුළුවන්. මොණිකා රුවන්පතිරණ කිවිඳිය ලියු එසේ වලදමන්න බැරි හෘද සාක්ෂියක් තේමා කරගත් කවියක් මා තෝරගත්තේ අද මේ වැඩසටහනට. 1988-89 කාලේ මුළු රටම භීෂණේ නැළලී ගිය වකවානුව. දෙපිරිසක් තරංගයට මිනි මරමින් තරුණ ජීවිත විශාල සංඛ්‍යාවක් අපිට අහිම කළ දුන්නා. බොහොම අඳුරු සමයක්. මේ අඳුරු සමය තවමත් ජීවමාන කරපු එක කවියක් විදිහට මම මේ මොණිකාගේ කවිය දකින්නේ. ඒ කවිය නම් කරලා තින්නේ බිරිඳ වලක. අපි කවිය කවියට පිවිසෙමු. විහිදා දුමාරය රට මුළුල්ලා අලු වී ගියාසේ මා සතු සියල්ලා. හදවත ලේ නහර ගත මස වේවුල්ලා. බලනුය මහිමි දෙවෙනා ගිනි වලල්ලා. මේ කමුතින් වචනවල ධ්වනිය ගුණේ විස්තර කරන්න ඕනේ. මුළු රටම දුමින් වැහිලා ගිහිල්ලා. එතකොට සමා සතු සියලු වටිනාම සම්පත්තික අලු වී ගියා වගේ දැනෙනවා. හදවත ලේ නහර ගත මස වේවුල්ලා. දරන්න බැරි තරම් දුකක්. බලනුය මහිමි දෙවෙනා ගිනි වලල්ලා. ටයර් වලල්ලක මේ තමන්ගේ ස්වාමියා දෙවෙනවා. ඒක දකින බිරිඳකට ඇතිවෙන වචනේ නගන්න බැරි කම්පාව. ඇල අස ගෙඹි පවුල් නෙකවර නගන හඬ මැදියම් සොහන වට ඇසෙනා පිරිතවද. එහෙම ආගමික චාරිත්‍ර වාරිත මොනවත් නෑ. මේ ගෙඹිරැල නගන මැදියම් රැයේ නාදය තමයි ඒ ශෝකය තවත් තියුණු කරන්නේ. වට පිට එකතු වෙන යක්බූ පිසස් මැද අතු ඉති නැමි නැමි පැන් නිසිනවද. මේ ආදාහනයේ සිදුවෙන මේ සිරුර දැවෙන එකට අර පැන්විසීමක් කරනවනේ. දැන් මේ අතු ඉති නැමිලා ඒ වෙයින් නැගෙන පිනිකටද මේ ඒ අවසන් ගෞරවයේ වශයෙන් මේ තමන්ගේ සැමියට පිදෙන්නේ. සුදු කොඩි ගොක් රැහන් මල් වඩම් ළඟ නැත. සුවඳාවක් පිදෙනවද රෑ කඩුපුල් මලක හොරෙන් පිපෙන මලක් එක නිෂා පුෂ්පයක් කඩුපුල. ඒකේ සුවඳවත් දැනෙනවද ඒකවත් පිදෙනවද. මගේ හද බැතිය ගුවනට නැග ඔබ සිරස චන්ද්‍ර පහන දැල්වේ බටහිර අහස. දැන් එළිවෙන මොහොතේ චන්ද්‍රයා තමයි පහනක් විදියට ඒ සිරස ළඟ දැල්වෙන්නේ. පහන් දැල්වන්න බෑ. සෝබා දහමෙන් දැල්වෙන චන්ද්‍ර පහන තමයි සැමියාගේ සිරස ළඟ දැල්වෙන එකම පහන බවට පත් වෙන්නේ. ගෙවු කල සුබ මතක තෙරපෙයි හද කුහර කඳුලක වෙසින් නැත පිටවෙන්ට අවසර.
පතුරා මගෙම හඬ ගම්බිම් කඳු අතර දස දහසක් රෑහි හඬ නගති එකවර මේ පාළු රෑයේ රෑහින් රෑහැයියන්ගේ නාදය විතරයි මේ එකම එක මේ සද්ද නාදයක් විදිහට ඇහෙන්නේ මුළු පරිසරෙම ගොළු වෙලා බීතියෙන් තැතිගෙන සිහිනයක් නොවේ රෑ මැදියම දකිනා සැබව මහ මගක බල මහිමි මිය දෙන දෙවිවරුණු දෙනුය අලු පොළව නෙත යොමා අලුයමේ බුදුන් දහසක්ම බුදු වෙනා දැන් අන්තිමේදී ආයේ ඉල්ලන්නේ මොනවද නේ මට අලු ටික දෙන්න දෙවිවරුන්ගෙන් ඉල්ලන්නේ වෙන මේක දෙන්න කෙනෙක් නැහැ දෙවිවරුණු දෙනුය අලු පොළව නෙත යොමා අලුයමේ බුදුන් දහසක් බුදු වෙනා මේ එක පැත්තකදී අපි සැබවින්ම අත්ින්ද සමාජ ඛේද වාචකයක් නොමැකෙන ඓතිහාසික ස්මරණයක් බවට මේ කිවිඳිය පත් කරා ඇය මං හිතන්නේ මිය යන කාලයට ආසන්නේම රචනා කරන මේ කාව්‍ය ග්‍රන්ථය සිංහල කාව්‍ය කාව්‍යාවලියට එකතු වූ ඉතා වටිනා ග්‍රන්ථයක් වශයෙන් මම දකිනවා මේ එකම වජිර මම කියන්න කැමති මේකට මම තෝරගත්ත ගීතයත් මේ හා සමානම රචනයක් මේ රට භීෂණින් තැතිගත් අවදී රුහුණ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළු වෙලා හිටියා ශිෂ්‍යෙක් ප්‍රථම වසරේ ඒ ශිෂ්‍යයා තංගළු වේල්ලේදී කළ කවියක් ලියනවා විින්සන් කුරුම්බා පිටිය සංස්කරණය කර විවරණ සඟරාවට එක් අවස්ථාවකදී ප්‍රේමසිරි කේමදාස මේ සමාජය කැළඹීමට පත් වෙලා තැතිගෙන තියෙන මේ සමාජයේ සංගීතඥයෙක් වශයෙන් ඔහුට අවශ්‍යන සංගීත නිර්මාණ සමුච්චය කියලා දක්වන්නේ දැන් ඔහු මේකට අවශ්‍ය පදමාලා සොයමින් ඉන්නවා නමුත් ඒකට යෝග්‍ය වන්නව ඔහු සොයන රිද්මය සහිත අන්තර්ගතයක් තියෙන පදමාලා ඇත්ත වශයෙන්ම ඒ වෙලාවේ තිබුණේ නැහැ එතකොට මට මේ මොහොතේ මම ඔහු සමග ඒ කටයුත්තේදී හිටියා මම කිව්වා මාස්ටර් මෙන්න මේ සංගරාවක මේ විශ්වවිද්‍යාල තරුණ ශිෂ්‍යෙක් ලියපු බොහොම සිද්ගන්නාසුළු කවියක් තිබුණා ඒක අපි තෝරගෙනම තිබුණා ඊට පස්සේ මේක කේමදාස් මාස්ටර් බැලුවා බලලා එවෙලම ඔහු පියානෝ ළඟට ගිහිල්ලා බොහොම ජව සම්පන්න සංගීත සත්කාරයක් කරමින් ඒ කවිය ගීතය බවට පත් වුණා ඒ කවියටත් මේ තරුණයා ගත්තේ ජන මූලයක් ජන මතකයක් ඒක ජන කවියක් තියෙනවා පාට සොඳයි පූදින ගොයමේ නිල්ල ඊට උඩින් ගැසුවා වැනි මඩරොල්ල යාල දෙගොඩ හඬලන මැඩියන් ගොල්ල දෙවියනේ බුදුනි පාළුයි තංගළු මුල්ල අනපේක්ෂිත මොහොතක ඇද වැටුණු ධාරානකිත වර්ෂාවකින් සරුවට වැඩිගෙන ගොයන් යායක් යට වෙලා විනාශ වුණා මේ සිද්ධ වෙන ඛේදවාචකත් ඒහා සමානමයි විශාල ඛේදවාචකයකින් මේ ඛේදයකින් මේ තරුණ විශාල ප්‍රමාණයක් ඝාතනයට ලක් වෙනවා. එතකොට ඔහු ඒක තංගළු වේලෙදී කියලා ඒ කවිය ලියන්නේ මේක මම මේ කවියක් නිසා මේක ගැන සඳහන් කරන්න ඕන. තන තන ගිනි වැදි දෙවෙන වනමල්ය නෙක නෙක රකුසු දත් නියරැඳි මරු වැල්ය. සිත සිත දවාගෙන නැගෙන ගිනි දැල්ය. නෙත නෙත පැලී ගලන උණු කඳුල් ඇල්ය. බොහොම අපූර්වට තේරෙනවා මම හිතනවා ටීකා ටිප්පණිය ඕන නැහැ. තංගළු වේල්ලේ කඳවුරු ලාගත්තු පදක්කම් පැලඳි නොපැලඳි අලි ඇත්තු. උබේ පාර්ශ්වයක් ඉන්න පදක්කම් පැලඳි අලියැත්තුත් ඉන්නවා අනිත් එක මේ අලියැත්තු කියන එකේ තියෙනවා අලියා කියන එකේ යම්කිසි වෙන දේශපාලන සංයාවකුත් තියෙනවා අලියැත්තු පදක්කම් පැලඳිපු කට්ටියක් තියෙනවා නැති කට්ටියක් තියෙනවා කිරිවදිනා ගොයම් කොස් කෙත වෙනසු ඇත්තු ලේවැකි සිල්වතින් සැරසුණු බෝසත්තු මේ බෝධිසත්වයෝ ලේවැකි සිල්වතින් සැරසුණු මල්වට්ටි අරගෙන විහෙර විහාර වන්දනා කරන ඒ චිත්‍රය ඔබේ මනසේ මැවෙනවා ඇති කළුවර සඳතරු කඩාගෙන මහරෑට කෑ මහරෑට අන්ධකාරයේ සඳතරු පවා කඩාගෙන කෑම ගිනිමල් පිපිලා හඬ දෙයි විටින් විට කඳු කවුළුවෙන් ලාහිරු එබෙනා පැයට දැකගත් යෞවනය ගිනිගත් ටයර යට උදේ පාන්දර ගිනිගත් ටයර යට යෞවනයන්ගේ සිරුරු හරිම අපූර්ව කවියේ අවසාන ටික පුරන් කෙත මැදින් හමනා පවනැල්ල හැපි හැපි හඬයි තුරු හිස ගන වනෙල්ල ඔළුව අත්ගසාගෙන කම්පා වෙනවා මෙතන කියන පුරන් කෙත මැදින් හමනා පවනැල්ල එදනම් සහත්තාති මේ රටට විවෘත ආර්ථිකයක් අඳුන්වා දුන්නාට පස්සේ මේ රටේ තිබුණු කෘෂි ආර්ථික සම්පූර්ණයම අඩාල වෙනවා ඒක නැති වෙලා යනවා එතකොට ගොවිතැනින් දිවි කැට ගහගත් මේ රටේ ගැමි සමාජයේ හිටි තරුණ තරුණියන්ගේ අනාගතය අපේක්ෂා බංගතට යන පුරන් කෙත කියන එකේ මේ වෛද්‍ය ශිෂ්‍යෙක් බලන කෘතහස්ත කවියෙක් පරයාය නන්දමින් ඔහුගේ කවි ශක්තිය පුරන් කෙත මැදින් හමනා පවනැල්ල හැපි හැපි හඬයි තුරුහිස ගන වනෙල්ල යක්බූ පිසස් රැළ විත්කෑ මංකොල්ල දෙවියනි බුදුනි පාළුයි තංගල මුල්ල ජන කවිය කියපු අරකම අරගෙන ආපු හැසිර කරන දෙවියනි බුදුනි පාළුයි තංගල මුල්ල අද මේ තරුණ වෛද්‍ය ශිෂ්‍යයා රාගම වෛද්‍ය පීඨයේ ළමා රෝග විශේෂඥ මහාචාර්යවරයෙක් වශයෙන් කටයුතු කරනවා මං හිතන්නේ හරිම අභාග්‍යයක් මෙබඳු ඉතාමත්ම ප්‍රබල කවිකමක් අපේ සමාජයට තව දුරටත් ඒක
ගලා නොඑම පිළිබඳ මට තියෙන මහත් සංවේගය. කවියෙන් කවිය පැටලි ඒ මතම දැවටි අපි යනවා තුන්වෙනි කවිය තුන්වෙනි ගීතය. වන මල්ය වන මල්ය තන තන ගිනි වැදි දැවෙනා වන මල්ය මරු වැල්ල නික නික රකු සුදත් නිය නැගි මරු වැල්ල සිත සිත දවාගෙන නැගෙනා ගිනි දැල්ල නිත නිත පැලී ගලනා උණු කඳුලැල්ල සිරිලක් දෙරණ මත කඳ උරුලා ගත්තු පදක් කම්පැලදි නොපැලදි අලි ඇත්තු ඉරිවදිනා ගොයම් කෙත වෙනසූ ඇත්තු ලේවැකි සිල්වතින් සැරසුණු බෝසත්තු වන මල්ය තන තන ගිනි වැදි දැවෙනා වන මල්ය මරු වැල්ල නික නික රකු සුදත් නිය නැගි මලු වැල්ල සිත සිත දවාගෙන නැගෙනා ගිනි දැල්ල නිත නිත පැලී ගලනා උණු කඳුලැල්ල අලුවර සඳතරු කඩාගෙන කෑ මහරෑට ඉනිමල් පිපිලා හඬ දෙයි විතින් විට කඳු කවුලුවෙන් ලාහිරු එබෙනා පැයට රැකගත් යෞවනය ගිනිගත් කයර යට වන මල්ය තන තන ගිනි වැදි දැවෙනා වන මල්ය මරු වැල්ය නික නික රකු සුදත් නිය නැගි මරු වැල්ය සිත සිත දවාගෙන නැගෙනා ගිනි දැල්ය නිත නිත පැලී ගලනා උණු කඳුලැල්ය පුරන් කෙත මැදින් ගලනා පවනැල්ල ඇපි හැපි හඬයි තුරු හිස ගන වනනිල්ල යක් වූ පිසච් රැලවිත් කෑමන් කොල්ල දෙවියනි බුදුනි පාලුයි සිරිලක් දෙරන වන මල්ය තන තන ගිනි වැදි දැවෙනා වන මල්ය මරු වැල්ය නික නික රකු සුදත් නිය නැගි මරු වැල්ය සිත සිත දවාගෙන නැගෙනා ගිනි දැල්ය නිත නිත පැලී ගලනා උණු කඳුලැල්ය අද කවි 10ට ගී 10ක් වැඩසටහනේ කවි තෝරන්නේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජයන්ත අමරසිංහ මහත්මයා. එතුමන් එක්ක කවි තෝරමින් යන ගමන අපි දන්නවා මහ පොළව වේලිලා එරිතලල ගියාම කොහොමද අලුත් මල් පල දරන්නේ පරිසරයක් අලුතෙන් නිර්මාණය වෙන්නේ. ඒ නිසා මේ කාෂ්ඨක නොවුණු පොළවක් වෙනුවෙන් තමයි තෙත ඇති පරිසරයක් හැදීම සඳහා තමයි කවියෝ නිරන්තරයෙන්ම උත්සාහ ගත්තේ. ඉතින් තෙත ඇති තැන් හදමින් මිනිස්සු නව සිතුවිලි වලින් පොහොසත් කරන්න උත්සාහ කරපු තවත් කවියක් සහ කවියෙක් අපි මුණ ගැහෙනවා හතරවෙනි කවියේ. ලංකාවේ සිංහල කවිය නව මාවතකට යොමු කිරීමට විශාල දායකත්වයක් සැපයූ කවියෙක් තමයි සිරිගුණසිංහ. නමුත් ඔහුගේ ඒ කාව්‍යමය දායකත්වය ලංකා සමාජයේ පිළිගත්තේ බොහොම කලහයක් සහිතවයි. ඔහු පිටස්තරයෙක්, අපේ තියෙන වටිනා සංස්කෘතික උරුමය දූෂණය කළ, ඒක විනාශ කළ පුද්ගලයෙක් කියන චෝදනාව ඔහුට එල්ල වුණේ.
ඒකට හේතුව තමයි මේ කවිවල මතුපිට අර්ථයක් වැඩි දෙනෙක් අල්ලගත්තේ. නමුත් ඔහුගේ කවිය ඇතුලේ ඔහු කළේ ඇත්ත වශයෙන්ම ඒ අපේ ජන ජීවිතයේ වෙන්න පුළුවන් අපේ මනුෂ්‍ය ජීවිතයේ සමාජයේ අතර සම්බන්ධතා ඉතාමත්ම ලේසර් කිරණයකින් වගේ විනිවිද ගියාහු. එතකොට එහෙම ගිහිල්ලා අනිත් පැත්තෙන් සිරිගුණ සිංහ සංස්කෘත භාෂා පිළිබඳ මහාචාර්යවරේ. ඒ නිසාම ඔහුට පෙරදිග භාෂා සාහිත්‍ය පිළිබඳ විශාල පරිචයක් තිබුණා. ඔහු මේ මේක ගැන නොදැන මැදිහත්වෙච්ච කෙනෙක් නෙමෙයි. ඒ අතරෙම පැරිසියේ සෝබන් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධියට ඔහු යනකොට නූතන කලා ප්‍රවණතා පිළිබඳ ඉතාමත්ම හොඳ අවබෝධයක් තිබුණා. ඔහුට විශේෂම ප්‍රංශයේ ප්‍රචලිත වන සංකේතවාදයේ වැනි ඒ කාව්‍ය ප්‍රවණතා පිළිබඳ හොඳ අවබෝධයක් ඔහුට ලෝක සාහිත්‍ය ගැන. ඉතින් මේ අවබෝධය අනුව ඔහු රචනා කරපු බොහෝ කවිවල තිබුණ මතුපිට අර්ථයට වඩා ඇතුළත ගැඹුරු අර්ථයක් තිබුණා. ඒක පහදා දෙන්නට අපේ විචාරකයන් අසමත් වීම නිසා තමයි සිරිගුණ සිංහ පිටස්තරයක් විදිහට අපිට දැන් වුණේ. නමුත් ඇත්ත වශයෙන්ම ඔහු පිටස්තරේ නෙමෙයි අද තෝරගත්ත කවියෙත් තියෙන හැම එකක්. ඒ කවිය නම් කරලා තියෙන්නේ සිරිගුණ සිංහ පේරාදෙණි නියඟ කියලා. දැන් මේකේ මතුපිට අර්ථයට අල්ලගත්ත ගමම කෙනෙක් නොම කියන්න සුළුයි. දැන් මේ නමම යම්කිසි සංකේතාර්ථයක් දනවනවා. පේරාදෙණි කියන්නේ බොහොම සම සීතෝෂ්ණ දේශගුණයක් තියෙන ප්‍රදේශයක්. දැන් හම්බන්තොට නියඟයි කිව්වොත් වජිර අපිට ඒක අමුත්තක් නෑනේ. ඒකේ ආවේනිකයි. නමුත් පේරාදෙණි කියන්නේ එහෙම නිතරම වැසිවර ඒ සම සීතෝෂ්ණ දේශගුණයක් තියෙන තැනක නියඟය කියන දේ ටිකක් ආගන්තුක දෙයක්. නොපැහැෙන දෙකක් එකට මුණ ගැසීම. මෙතනම තියෙන ඒ කවියගේ යම්කිසි විදිහක අපූර්ව නිර්මාණශීලී ගුණය. अंतिम वलावेतमीन पेम्मत्व सहमुन वेलीला पिचला पेरदन पिट संकेत वशे अलूट नगरने उद्यान विश्वविद्यालय दमे हेम देखम तीन बहुम सुंदर सह दिन विश्वविद्यालय बहुम वेडि प्रमाण के जीवत् भद्र यौवन तरुण तरुण अतर मेके ये संकेत अनुपूल अंतिम वलावेरी गोस् යම් තංගර තෙතමනයක් සම්පාදනය කරන්න ඉරාවුවෙන් වලා රොදක් ඒ වලා රොදත් ඉහිරිල ගිහිල්ලා තෙතමනින් පෙන්වත් වූ පොළව ආර්ද්‍රතාව තෙතමනේ තිබුණ ඒ පොළව සහ මුලින් වේලිලා අවුගින්න පිච්චිලා ගස් වලින් වැල් වලින් පුපුරලා දලු දන්නේ මහ පොළවේ ගින්දරයි තනපඳුරු තිබුතෙනින් බුරබුරා පැනෙන්නේ මහ පොළවේ ගින්දරයි මෙතන ඇත්ත වශයෙන්ම මේ සංකේත අර්ථය ගන්න නම් අපිට යන්න වෙන මේක හරහා ධ්වනිතාර්ථ මේ වචනෙන් එහා පැත්තට දැන් ගස්වලින් වැල්වලින් පුපුරලා දලු දන්නේ මහ පොළොවේ ගින්දර මේ කතකය ඔහුගේ අර අන්තිම වලාවෙන් තෙතමන් මේ වේලෙන්ඩර් පෙර ඒ තෙතමනේ සහිත ආදරේ ලැබුණු ජීවිතයේ එක් අවධියකදී ඔහුට මේ ලෝකේ සංජානනය වුණේ ගස්වලින් වැල්වලින් දලු දාපු වේ සුන්දරත්වය නමුත් ඔහු විරහව විප්‍රයෝගයට පත් වුණාට පස්සේ ඒ තනිකඩ වෙන ඔහුට අර පරණ මතකයක් එක්ක පරිසරයේ පේන්නේ ගිනිගින දෙවෙන දෙයක් වගේ මේක සංස්කෘත කාව්‍යවල බොහොම අපූර්වට වර්ණනා කරපු ඒ උරුමය තමයි සිරිගුණ සිංහ සිංහල කවියට ගේන්නේ තනපඳුරු තිබුතෙනින් බුරබුරා පැන එන්නේ මහ පොළොවේ ගින්දරය දැන් ඒ පයට සුව එළවූ තන කොළ තිබිච්ච පරිසරය ඔහුට දැනෙන්නේ ගිනිගින දෙවෙනා වගේ ඇලදොලවල බඩගාන්නේ මහ පොළොවේ ලෝදිය හරියට සර්පය බඩගාගෙන ඉන්න වගේ දැන් එදා ඒ ගඟුලෙල් ඔහුට දැනුණු එළවූ සුවය अद अनीत विपरीत भावेट पत्न अंग नहार पुराया महापुल लोदिया ओहट विप्रयोग लोदिय शरीर अतु नहार वल गला लोदिय तमाटम तमाधार बेरी वियो दुख मेतर प्रबल सिंगल कव्य मम देखलने गिनीगत्त महापुल खरवेल पुपुराने रतु हसे दियबिंदेन भीमट ओह प्रार्थना कर प्रेम दियर नेत शिशिल नेत නිලක් කිසි තැනක නැත බලන්න තෙක් මානෙ කොට උඩ ඒ සෙනෙහසාපු ලැබෙන්නේ ගිනියමයි ගින්දරයි මහ පොළොව වැතිරගෙන හැමතැනම තනි රතයි බලන බලන පැත්ත ගින්දර පේන පුපුරු ගසන ගිනියම් ඖසුද දෑස ගිනි දෙවා ගස්කොලන් වෙලා බදා හැමතැනම පැතිරය ඇස් පුරා කන් පුරා විසිරයයි ගලායයි මේක අකණ්ඩ අනවරත ප්‍රවාහයක් විදිහට එනවා සුද්දට වියලුණු තොල් විවර කර වැස්ස වලාහක හද තෙමනතුරු පොළව උඩුබැලියෙන් බලා සිටි මේ කතක යමයි මේ කියන්නේ පොළව උඩුබැලියෙන් බලා සිටි වැස්සක් වහිනකන් උගුර වියලි හඬක් නොනගී ගොර හැඩිව යයි මුහුණු පිපිරි නගින ගිනියම් හුස්ම පමනයි විවර වූ මුවතුලින් ඔහුගේ හුස්ම පවා ඔහුව දවනව වියෝ දුකේ තියෙන දරුණු බව ඒකේ තියෙන උසලන්න බැරි බව මෙතරම් රමණීය ලෙස මේකේ මතුපිට වචන වලින් එහා පැත්තට ගියා නම් අපිට අර්ථය හමුණු අපි එතෙන්ට ගියේ නැහැ ගියේ නැතුව ओ पीटस्तरे बहुत पीट मन ओ जीते अवसान काले हुट उपहार लिपि संग्रह मरनेट वसर तुन हाथ खाली ये मोहते हो क्यू वचन याक मतकन मम हितुने मेरटे रासिक प्रजा मट मेच्चर आदर एक ओहुसी संतापेति मुना अत्यवश्यम मे रासिक प्रजावट हो निधास्कर बेरे मुना
ඒක ඉතා මේ මම හිතන්නේ බොහොම ශෝකජනක සාහිත්‍ය උරුමයක ඛේදයක් තමයි අපිට Siri Gunasinghe හරහා මතුවෙන්නේ. අතරම Siri Gunasinghe කියන කවි නාමය අධ්‍යයනය කළ යුතු පරිච්ඡේදයක් සිංහල කාව්‍යවලිය ඔබතුමන් සඳහන් කරපු විදිහට ඔහුගේ ප්‍රකාශන හැඩ රටාවට හැදිලා තියෙන අනන්‍යතාවය වෙනමම අපි හැමදෙනාම කියවා බැලිය යුතුයි. ඒ කවියේ හැරවුමට ගාමක බලය හදලා දෙන හතරවෙනි කවියේ හතරවෙනි ගීතය අපි අහමු. අද කවි 10ට කි 10ක් වැඩසටහනේ අපි කවි තෝරමින් ඉන්නේ ජේෂ්ඨ මහාචාර්ය ජයන්ත අමරසිංහ මහත්මයා එක්ක. අතරම ඈත දියඹේ අතරමං වෙච්ච දීවරේකුට සමහර වෙලාවට එලියක් කියන්නේම සනකෙලියක්. කලුවර කාමරයක සිරගත කරපු මිනිස්සෙකුට එලියක් කියන්නේ
ජීවිතයක්. දිලෙන බිඳෙන එලි අතරේ සැලෙන එලි තියෙනවා. ඉතින් කවිය කියන්නේම කොහොමත් එලිය විහිදුවාලන ආලෝක ධාරා විහිදුවාලන ඒ වගේම ඒ ආලෝක ධාරාවෙන් අපිව ඥානනය කරන මහා පහන් ටැබක්. ඉතින් ඒ නිසා කවියෝ කවියන් හමිවන තැන ඒ වගේම කවි රස විඳින තැන හැම මොහොතකම මැවෙන්නේ චමත්කාරයක්. අපි එනවා මහාචාර්යතුමන් අපට තෝරා දෙන පස්වෙනි කවිය අහන්න. පස්වෙනි කවිය වජිර මම තෝරගත්තේ මේ එකම පරිසරයක සමාජ තල දෙකකට අයත් මිනිස් පැවතුම් දෙකක් එකට අභිමුඛ වෙන බොහොම දුර්ලභ ගණයේ කවියක්. එක පැත්තකදී සයුර අනිත් පැත්තෙන් සයුර තිරේ තියෙන විසල් සංචාරක හෝටලය. ඒ සංචාරක හෝටලයෙන් දිස්වන සයුර අර ඉසුරුමතාට දැනෙන හැටිත් තමාගේ දිවිසරි කරගන්න සයුරට ගිය දීවරයාට තමාගේ ජීවිතයේ ඒ තියෙන එකම අනුභූතිය එක්කෙනෙකුට සුන්දර වන කොට අනිත් එකනට ඒක බොහෝ කටුකයි. මේ කවිය සංචාරක හෝටලයක කවුලුවකින් කවිය රචනා කරේ දයාසේන ගුණසිංහ. දැන් ඒකේ හරි ඒ විචිත්‍රත්වය සහ අනිත් පැත්තෙන් තියෙන කටුකත්වය දෙකම එකට අභිමුඛ කරනවා. ඒක සිංහල කවිය මම තෝරගත්තේ ඇත්ත වශයෙන්ම අර එබඳු විරල ශිල්පීය ලක්ෂණ තියෙන කවි සහ ඒකේ ඒ ශිල්පීය ලක්ෂණ විතරනේ ඒකේ තියෙන අපිට කාව්‍යමය අනුභූතිය අපිට සංජානනය වෙනකොට අපිට දැනෙන විශාල මේ ඒක දැනෙනවා මොකද්ද කම්පනයක්. දැන් මේකෙදි කියන ගෞගනන්දුර ඈත රළපතර දිලෙන එලි දීවර කර්මාන්තර ඈතට යන ඒ අන්තිමදර භූමිතෙල් ලාම්පුවේ ඒ ඒ එළිය තමයි පේන්නේ. මතු මහල් තල කවුළු පළඟුවෙහි බිඳෙන එළි කවුළු පළඟේ මේ එළිවල ඡායා පතිත වෙනවා. සඳ පරව ගිය රැයක මැදියේ මෙහි සැලෙන එළි අන්තිමට සැලෙන එළි සඳ ගිහ පරවෙලා ඉසුරු මුසකල සිතෙහි කවක් බිහි කරන එළි. මෙතන මුසු නෙවෙයි මුස. ඉසුරෙන් මත් වෙච්ච සිතකට මේක කවියකට නිමිත්තක්. නමුත් දීවර යට එක එහෙම නිමිත්තක් නෙමෙයි. ඒකේ සුන්දරත්වයක් ඔහුට නැහැ. වාරකන් උමතුවෙන් හඬ තැලූ සිරුර තුල මද සිඳී ලදසුවෙන් සොඳුර වැතිරෙන අතර සංචාරකයාගේ කුටියේ ඔහු සියලුම ආහාර පානය වලින්ද සියලු කායික අවශ්‍යතා වලින්ද සන්තර්පිත වෙන්නේ. ඒ නිසා ඔහු කියනවා මද සිඳී ලදසුවෙන් සොඳුර වැතිරෙන අතර තවත් කෙලිලොල් දිනක ඉමෙන් නිදි විරාමය නැගෙනතුරු ඇසරැඳේ සයුර මත රළහඬන. දැන් ඔවුන්ගේ අර ඈත සයුර ඒ තින සුන්දරත්වය ඔවුන් තවමත් ඒ මනසින් විඳින්නේ. ඒ සයුර ගැන කියනවා සුල්ලි සුල්ලං පරලවී යක්හඬින් හූ කියන වැහික වැලා කුපිත වී ඇතුම් මෙන් පොරබදින තරුබුදින දියකඳෙහි දැතිමුවර පෙම් කෙලින දියඹ අදිසිය රඟන එලි පමණෙහි දකින. දියඹ පේන්නේ නැහැ අන්ධකාරයේ මේ එලි ටික විතරයි තියෙන්නේ. මේක මහා කුණාටු වලින් වරිත මේ රාත්‍රිය. දහදියෙන් දැවෙන එලි නිසා පිලිසිඳි කවිය ගැබෙන් සයවේ උදා ඈනුමෙන් මැලි කැඩෙන. අර රාත්‍රියේ ඔවුන්ගේ මිහිර සමග ඒ වෙරළේ දුටු ඒ චමත්කාරය අන්තිමේදී ඒක කියනවා ගැබෙන් සයවේ ෂය වෙලා යනවා ඈනුමෙන් මැලි කැඩෙන උදේ නැගිටලා කම්මැලි අරින ඈනුමක් ඇරලා තවත් දුක් දෙන රැයක සවිය මොහොදෙහි වපුල බඳුන් මත ඇටකටුය දිවා බොදුනෙන් පසුය දීවරයාගේ ශ්‍රමය හෝටලේ බඳුන් මත ඇටකටු වශයෙන් අවසාන වශයෙන් එතන තියෙනවා. ගෞගනන්දුර ඈත රළපතර දිලෙන එලි මතු මහල් තල කවුළු පළිඟුවෙහි බිඳෙන එලි සඳ පරව ගිය රැයක මැදියේ මෙහි සැලෙන එලි සයුර තෙර පැල්පතට පහන්තරු සදිසි එලි. ඒක ඔවුන්ගේ පැල්පතට පහන්තරුවක් වගේ ඔවුන්ගේ ජීවිකාව සරිවෙන්නේ එතනින්. මේ ජීවන අත්දැකීමම අපේ රටේ හිටිය ගීත අතලොස්සක් ලියූ රචකයෙක් තමයි උදේ මානවසිංහ චන්ද්‍රත් මානවසිංහන්ගේ පුත්‍රය. අපි කලින් ශ්‍රවණය කළ සසල වුණාලෝ සසල වුණා ගීතය රචනා කළේත් ඔහු. ඔහු රචනා කරන මේ දීවර ජීවිතයේ ඛේදවාචකය මාර්යාවේ කියන ගීතය. ඒක හරි අපූරු පද රචනයක් විතරක් නෙමෙයි ගායනය සහ සංගීතයනොත් විශිෂ්ට නිර්මාණයක් වශයෙන් මම දකිනවා. හොඳයි අපි එළිය දකින එළිය එලි කරගෙන මේ අඳුරු තැන්වලට ආලෝකය හොයාගෙන හෙමින් හෙමින් කවි ගමනේ ඉදිරියට ඇදෙනකොට තෝරා ගන්නවා පස්වෙනි කවියේ පස්වෙනි ගීතේ. විශේෂයෙන්ම මේ පත්තරකාරයෙක් විදියට ගොඩනැගුණු පුද්ගල පෞරුෂයට සමගාමීව
එහාට අපි වරගෙන ගියපු සාහිත්‍ය ලෝකයක් දාසේන ගුණසිංහන්ට තිබුණු බව අපි හැමෝම දන්නවා. ඉතින් මේ කවි කතා පරිවර්තන තීරු ලිපි ළමා කතා මේ හැම තැනකම දැවටි ආපු මේ සුවඳ මතක අද ආග්‍රහණය කරනකොට දැනෙන සතුටත් එක්කමයි අපි පස්වෙනි කවියේ පස්වෙනි ගීතෙට පිවිසෙන්නේ. Mariave 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 Uhi navatin samavela me duk ahapanne viyaru vilasin ainub inne walalayata idadi palayanne සම් සුම්නස නුරැඳින්නේ නුඹ ආදාසිත කල අඳුරේමයි සතුට සම් සුම්නස නුරැඳින්නේ මේ දුක් දෙන්නට ඇයි නුඹ ඉන්නේ වලාලයට ඉඩදී පලයන් අපේ ජීවිත කොයි තරම් වේගවත් වුණත් ඒ අධිවේගී ගමන් මගට සබඳහම එක මොහොතක වැටබඳිනවා. ඉතින් විවේකී සුවය සමහර වෙලාවට සබඳහම විසින්ම අපිට උරුම කරනවා. අපි වේගය වැඩි කරන හැම මොහොතකම අපිව නතර කරන යම්කිසි සබඳහමේ පණිවිඩ අපිට එනවා. ඒ පණිවිඩය එන්නේ මොහොතක් ගිමන් හරින්න. අපිටත් එහෙම ගිමන් හරින තැන් හමු වෙනවා සමහර වෙලාවක. මේ එහෙම ඉස්සර මිනිස්සු ගිමන් හරපු තැනක් සහ කිවිදයක් අපට මුණගැහෙනවා ඔබතුමන් තෝරාගෙන 6 වෙනි කවියේ.
අපේ අර මුලින් සඳහන් කර අපිට කිවිඳිය හිටියේ බොහොම කීප දෙනයි. ඒ අතරින් මෑත අවදී මාතර කවියේ නියෝජනය කර ගජමන් ඕනා කිවිඳිය මුල් කරගෙන රචනා වුණු කවියක් මාම ඊළඟට තෝරගත්තේ. මේ කවිය නම් කරලා තින්නේ අම්බලම සහ කිවිඳිය කියලා. මේ කවිය රචනා කරන්නේ ධර්මසිරි රාජපක්ෂ. 970 ගණන් වලින් කාව්‍යකරණයට පිවිසුණු තරුණ කවි පරපුර අතර හිටිය අව්‍යාජම කවියා වශයෙන් මම ධර්මසිරිව දකින්නේ. ඔහු තමා ජීවත් වන සමාජයේ තමාට බොහොම සුහද අධ්‍යක්ෂයෙක්. කිසිදු පැකිලීමකින් තොරව කිසිදු වංක භාවයකින් තොරව හෘද සාක්ෂියේ සටහනක් විදිහටම කවියට නගපු කවියා විදිහටයි මම ඔහු දකින්නේ. දැන් එක පැත්තකදී එක බලාව වෙලාවකදී රටේ සිද්ධ වුණා නම් දෙනගම ඥානවතී කියලා අර තරුණියක් ඝාතනය කරපු එක ඔහු ඒක උහුම සිත් කාමදින සිත් කම්පා කරන කවියක් විදිහට ලිව්වා. දැන් මේ කිවිඳිය අම්බලම සහ කිවිඳිය කියන කවියෙදිත් ඒ ජාතියට අමතක වෙච්ච ජාතියේ අසංවේදී බව පිළිබඳව මේ කවිය ප්‍රශ්න කරන්නේ. සකියනි තොබ තොප ගියේද සිරිපා වඳින්නට රුවන්පුර මගෙන් සමනල නගින්නට දුටුවෙද මග අසල දෙදරා සුසුම්ලන දුක්කවි කියන නිති නෝනගේ අම්බලම. දැන් කිවිඳිය විතරනේ කිවිඳිය වෙනුවෙන් ඒ ඉදිකර අම්බලම තද දුක්කවි කියන හොදකලා වෙලා. නමින් පසිඳු ගජමන් කිවිඳිය නමිනා මේ අම්බලම සැදු බව තුඩ තුඩ කියන උතුම්කම නොදෙන වන ගිජිඳුන් ලගිනා මේ අම්බලම නොමැරෙන කවියකි දිලෙනා. දැන් මේක වල්ලලි ලගින්නේ මේක උතුම්කව දන්නේ නැහැ. මේක බොහොම ජරා ජීර්ණ වෙලා මේකත් කිවිඳිය වගේම අපි අමතක කළා. දැන් මේ අයගේ ස්මරණය පුපුරා ගිය සොඳුරු රණබර කවි විමන ලෝකෙට පානු වැනි දෙදරු අම්බලම වැසිපිනි සුලං ඉරසඳ යට ජරා වුණ ඇගේ හද ගැබද මේ පිපුරු අම්බලම. මේ බිත්ති ගරා වැඩලා පුපුරලා යනවා. මේ ගජමනෝනාගේ හද මඩලද මේ ඇගේ හද ගැබත් මෙසේම පුපුරා ගියා. ජීවිතයේ මහත් ඛේදයන් රැසකට ඇය මුහුණ දෙනවා. මුහුණ දීලා ඇත්ත වශයෙන් මේ ජීවිතයේ අන්තිමේදී නිම වෙන්නේ ඒ දරාගත නැහැකි දොම්නස් සමුදායක ගිලිලා. ගිජිදුන් වනේ වනමල් වල සුවඳ ගැන සිත ආනන්දයක් ඇතිකර ගයිද මොන මිනිස්පුරේ දුක දැක සසල හදකින කවිකි නුඹ පුදනු නිවටුන්නට කෝපින. මේ නිවට සමාජයේට නුඹේ කවියේ ආත්මය දැකලා ඒක අගය කරන්න පිනක් නැහැ. ඒ වගේම නුඹ නම් නිදිකල අම්බලමත්තද ගරා වැටෙනවා. සිරිපද ඉඹින්නට යන ගමනක් ගානේ මේ අම්බලම ළඟ මට දුක් තැවුල්ගෙන සමනලොගලට වැඩියෙන් සිත බරක් උනේ. ඒ බර දැයට නැත්තේ ඇයිද සකියනේ. ජාති හෘද සාක්ෂීන්ම මේ සංවේදීකම තුරන් වුණා ගියා කියන එකයි එක්ක අර ස්මාරකයේ ගරා වැටීමත් එක්ක ඒ ස්මාරණය කරන කිවිඳිය පිළිබඳවත් සිතෙහි ඇතිවන බලවත් ශෝක සන්තාප මේ කවිය කාව්‍යයට නගනවා. ඇත්ත වශයෙන් මේ කවිවල තියෙන මම අර කිව්වා වගේ වජිර ඉතිහාසයේ ප්‍රධාන ධාරාවේ නොලියවෙන ඉතිහාසයේ වෙනත් සත්‍ය කතා පුවතක් හද සසල කරන පුවතක් විදියට ඒක සමාජයේ ශේෂ කරලා තිබීමේ මහත් වගකීමක් තමයි මේ කවින් කරලා තියෙන්නේ. ඔව් ඇත්තම මේ ඔහු තුන්සරණේ කවි හඬ ඇහුණෝ රත්න ගමේ ඉපදිලා හුලියපු කවි. සමහර වෙලාවට ඔහු ලැබපු අර පිරිවෙන් අධ්‍යාපනය වගේ තැන්වලින් ලැබපු ශික්ෂිත බව මේ 70 කවි සුවඳල්වරත්න ගමේ ඉපදිලා ඒ ගමේම ජීවත් වෙලා ඒ ගමේම මිය ගිය කවි 75 තින් සහෝදරවරුනේ. එතකොට 85 ශක්ති පුෂ්පය වගේ කවි කල්පනා එක්ක මං හිතන්නේ මහ පෙරලියක් කාව්‍ය කලාවේ ඇති කරපු ධර්මශ්‍රී රාජපක්ෂ. ඔව් එතකොටම අකාලේ මිය යන්නේ. ඔව් ධර්මසිරි රාජපක්ෂ කවිය ආසිහිපත් කරමින් අපි 6 කවියේ 6 ගීතය සම නොලේ
ගහක් වැඩිලා මල් පිපෙන්න පල දරන්න කොයි තරම්නම් කාලයක් ගත වෙනවද? එහෙම තීරණය කරන්නේ කවුද? ඒ තීරණය ගන්න වැඩිපුරම බලය තියෙන්නේ කාලයට. ඉතින් කාලය අපට කියා දෙන ජීවිත පාඩම් කොයි තරම්ද? ඒ කාලය කියා දෙන පාඩම් වලින් තමයි අපිට සමාජය කියවන්නට වෙන්නේ. ඉතින් මේකත් එක්තරා විදියක පාඩමක්. තවත් විදියකින් ගත්තහම මේක කෞතුක පාඩමක් විදියට ඔබට වැටහෙන්නත් පුළුවන්. අපි යනවා හත්වෙනි කවිය තෝරන්න. ජේෂ්ඨ මහාචාර්ය ජයන්ත අමරසිංහ මහතා අපිට තෝරා දෙන්න. කුමාර්තුංග මුනිදාස එක සංස්කෘත කාව්‍යයක අනුවාදයක් ගේනවා. තෙරක් නොමැති කවුසසරේ මහබඹු කවියා විතරේ ඔහු ඍෂි යමතෙක හැසිරේ මුළු ලොව ඒ දෙසට හැරේ. එතකොට කවියාගේ ඒ ලෝකය ඒකේ පරිමාවක් නැහැ. ඔහුට ඍෂි අතක හැසිරීමට හැකියාව තියෙනවා. ඒ හැකියාව තියෙන හැබැයි වගකීමක් සහිත කවියක් විදියටයි. එතකොට මුළු ලොව ඒ දෙසට හැරේ. දැන් එසේ ඍෂි ලෙස හැසිරෙන එක අපේ සමාජයේ හෘද සාක්ෂිය ගැඹුරින්ම විමසා බලපු කවියකුයි මතුවරගත්තේ වජිර. එරික් ඉලියප්පාරච්චි ඔහු තරම් සමාජ දෘෂ්ටිවාද කවියට නැගීමට සමත් කවියෙක් මගේ මතකෙට නැගෙන්නේ නැහැ. තාමත්ම බලගත්ු සමාජයේ පාදාගත යුතු දේවල් ඔහු බොහොම සියුම් ලෙස කවියට විශ්ය කරගන්නවා. දැන් මම අද තෝරගත්තේ තිබඳු කවියක්. මේ කවිය මතපිට තියෙන අර්ථයට වඩා ඉතිහාසය පුරා වේදනා දිදී ගලා බහින ඛේදයන් සමූහයක් පාද කරගත් කවියක් විදිහට මම දකින්නේ. බණ්ඩාරනායක කෞතුකාගාරය. මානෙතට පෙනෙන්නේ ලේවැකුණු වස්ත්‍රයක්. සුදුපාට බැනියමේ කිලිටි ලේ පැල්ලම. මං කොහොම ලියන්නද සිංහලෙන් කවි පෙළක්. මේ නේද සිංහලේ තව අඳුරු කෙළවරක්. අපිට මතකයට නැගෙනවා අපේ ජාතික නිදහස උදෙසා දෙමළ සිංහල මුස්ලිම් මේ රටේ සිටි සියලු පුරවැසියන් ඒකරාශීව ගෙන ගිය යම්කිසි ව්‍යාපාරයක්. නිදහස් ව්‍යාපාරය. දැන් ඒක එහෙම යනකොට ඒක අවස්ථාවකදී සිද්ධ වෙන මේ විපතක් තමයි සිංහල පමණක් කියලා මේ සටන් පාටයක් වටා දේශපාලන නැගී සිටීමක් වෙනවා. කවි හරි අකූරට කියනවා මං කොහොම ලියන්නද සිංහලෙන් කවි පෙළක්. මේ නේද සිංහලේ තව අඳුරු කෙළවරක්. කවියකට නිමිත්තක් දෙන නමුත් බැනියමක්. බුද්ධියත් හදවතක් දෙකම නැ කතාවක්. ඒ ජාතිකත්වයේ තව සංකේතයක් වුණා බැනියම. ඒක යම්කිසි විදිහකින් දේශපාලන ශාස්ත්‍රයේ බොහොම තහවුරු වුණු සංකේතයක් බවට පත් වෙනවා. මම හිතන අද ඒකෙන් භාගයයි තියෙන්නේ උඩ කොටස විතරයි. ඇස් දෙකත් මගහරි දැක ලෝහ උණ්ඩයක්. අමුතු පිස්තෝලයක් ලේවැකුණු බැනියමත්. දැන් මේකෙන් කවියාගේ හෘද සාක්ෂිය මගහරින්න බලනවා. මගහරින්න බලන මොකද මේක ලියනවා කියන එක බොහොම අවදානම් සහගත ප්‍රශ්නයක්. මේක ප්‍රශ්න කරන්න බැරි තරමට සමාජයේ තර විදිහකට පිළිගැනීමට පාත්‍ර වෙච්ච ප්‍රශ්න කළ නොහැකි දෙයක් විදිහටයි මේක සමාජයේ මුල් බැහැගෙන තියෙන්නේ. කවි අවසන් කරනවා. වදන් නැත ලියන්නට බැනියමට කවි පෙළක්. කවි කුමට ලැබුණු පසු ජාතියට බැනියමක්. එක් පැත්තකදී දේශපාලන ශාස්ත්‍රයේ සංස්කෘතික ශාස්ත්‍රයේ ඇතුලේ අපිට වෙච්ච වරදක් පිළිබඳ ඒ වරදේ හෘද සාක්ෂිය ඉතාමත්ම ප්‍රබල ප්‍රශ්නාර්ථයක් විදිහට කවිය මත කරනවා. ඒක තමයි කවියාගේ මම කිව්වේ විෂය ලෝකේ හරිම අසීමිතයි. ඒ කියන්නේ අපි දෛනික ජීවිතයේ ඇතැම් සරල සිදුවීම් කවියට නැගීමේ කිසි වරදක් නැහැ. මොකද කවිය මහජනතාව අතර ප්‍රචලිත වෙලා තිබිච්ච අවධියේ සාමාන්‍ය ජීවිතයේ බොහෝ දෙනෙකුගේ ලියුමක පිටකවරේ පවා ඒ හසුන යවන්න ඕන එකත් ලිව්වේ කවියෙන්. ඒ බඳු කවිය ප්‍රචලිත වීම පිළිබඳ කිසිදු ඒක හොඳයි. ඒ අතරෙම මෙබඳු කවි ඔස්සේ අපි අපිට මගහැරුණු අපි වසන් කරලා දාලා තියෙන කටුක යථාර්ථයන් ආපෞසරයක් කවියට ගෙන ඒමත් ඉතා වටිනවා. දැන් මේ කවිය එක පැත්තකදී අපේ දේශපාලන ඉතිහාසය තුළ අපි කතා නොකළ දෙයක කටුක යථාර්ථයක් ඔහු ලොහ බඳිනවා. මේ එකම මම තෝරගත්ත අනිත් පද පෙළත් ගායනය වශයෙන් තෝරගත්තෙත් ඒකම අනිත් සංස්කෘතික ඛේදය. ඒක තමයි එක වතාවක මුළු රටේම වියරුවින් වගේ ඓතිහාසික සිද්ධස්ථානවල තිබුණු දාගැබ්
බුදු පිළිම මෙයා විනාශ කළා දාලා ඒවය ඇතැයි සිටු නිධාන සොයමින් මේ වටිනා ජාතික උරුමයන් විනාශ කළා දැම්ම එක් පැත්තකදී අපි මේ ජාතිකත්වයේ පිළිබඳ මහත් වටිනාකමක් දුන්නු දේවල්ම මේ රටේ මහත් විනාශයකට පාත්‍ර වෙනවා මේ අවස්ථාවේදී ප්‍රේමසිරි කේමදාස සංගීත නිර්මාණ දෙකක් බිහි කළා එකක් තමයි පිරිනිවන් මංගල්‍ය කියන කැන්ටාටාව අනිත් එක නිදන් කොල්ලේ කියන ඒ ගායනය ඒකේ පද මාලාව රචනා කරේ රත්නශ්‍රී විජේසිංහ ඒකට ඔහු තෝරාගත්තේ යසෝදරාවතී සමීප රූපයක් සහිත බොහොම ජන කවි වහරට එන කවියක් නමුත් ඒකෙදි බොහොම නිර්භීතව ප්‍රේමසිරි කේමදාස මේ ව්‍යසනයන් සිදු වුණු පළාත් වලට යමින් ප්‍රේම කේමදාස පදන මේ සිසු සිසුයන් සමග ගිහිල්ලා මේ සංගීත නිර්මාණ ඒ එතන සිට සජීවීව ගායනා කළා ඒ නිසාම මේ නිර්මාණ අත වශයෙන්ම තැටිගත කළ හෝ පටිගත කළ දේවල් වශයෙන් අද අපිට අහන්න ලැබෙන්නේ නැහැ ඒ නිසා මේ ගීතයෙන් කියවෙන්නේ අපි ඒ සංස්කෘතික විලෝපණයේ තවත් එක මානයක් හොඳයි හැතරම අපි කවි අහනවා විවිධ යුගවල ඉඳලා ඒ වගේම අනුරාධපුර රාජධානී ඉඳලා අපි වර්තමානයේ දක්වා ගමන් කරනකොට විවිධ සිදුවීම් අපිට හමු වෙනවා ඒ සමාජ සිදුවීම් සමහර වෙලාවට හද කම්පණය කරන සුළු වේවා ගිලා බැසීම් කඩා වැටීම් සහ නැගිටීම් අතරේ දිවෙන මේ කවි කතාවේ හත්වෙනි කවියේ හත්වෙනි ගීතයයි දැන් අපි අහන්නේ
පතාරන් රිදී බුදු බණ පැහැර ගනි කතානුකර වැඩ අද කවිදාහයට ගිදහයක් වැඩසටහනේ කවි තෝරන්නේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජයන්ත අමරසිංහ මහත්මයා එතුමන් කවි තෝරමින් අමුතු ආකාරයේ ගී හැඟුම් අපට දායාද කරමින් අද කවිදාහයට ගිදහයක් වැඩසටහන වෙනස්ම ආරකට වෙනස්ම මඟකට රැගෙන යන්නට පාර හොයනවා ඒ වගේම මේ නිහඬ බව ඇතුලේ තියෙන සංගීතය ඒ වගේම ගායනයේ තියෙන වාදී බව හොයාගෙන යන්නට මම හිතන්නේ මේ තෝරා දෙන ගීත ඔස්සේ අමුතුම ආකාරයේ උත්සාහයක් දරනවා මේ රමණී సౌందර්යය හොයාගෙන ඒ වගේම ගමන් ගත්ත තවත් දක්ෂ කවියෙක් සුලවතෙක් ඔබතුමන් අපට මුණගස්සනවා අටවෙනි කවියේදී අටවෙනි කවියට මා තෝරගත්ත සුනිල් සරත් පෙරේරාගේ සෝභා කියන නිර්මාණේ अत्र वज्र सुनील सरत् पेरेरा अपे समाजे तीरु अरगिन तीयन्ने गीतरचके पिदियटाय नमुत् सुनील सरत् पेरेरा अद्वितीय कवि ओहोगे कविकम मे लंका वेसिटिन उसस्म कवीन् हा समतेन् गन्ना कविकमक् तिबिन कवि ओह कविलीवे यम् प्रमाणयक सीमा सहितवै स्वर्णश्री भण्डार वगेम सीमा सहित कवि प्रमाणयक् ओह रचना कलत् ඒ කවිවල තියෙන කවිකම අසීමිතයි. ඉතාමත්ම සුන්දර රමණීයත්වයෙන් යුතු කවි ඔහු අතින් රචනා වුණා. එක පැත්තකදී සුනිල් සරත් පෙරේරා කියන්නේ ටිකක් එක අපේ ප්‍රධාන ධාරාවේ අපි මේ සාහිත්‍ය ගැන සාකච්ඡා කරන සාකච්ඡාවේ විෂයපතෙන් ඔබට යන රචකයෙක් නිර්මාණකරුවෙක්. ඔහුගේ නිර්මාණවලට බොහෝ සෙයින්ම මානව ජීවිතය ඔහු නිරූපණය කරන්න प्रबल विद्यट भाविता कन्न स्वभाधम स्वभावधर्मे संसिद्धि अनुसारेण ओह चित्रणे कर्ण मिनिश्चित्तसंथाने विविध मनोभाव यति महितने ओह स्वभाध मे सित्तरे क्वशन हंधुन्न पुलवांग मे तोरगत गी कवियबंधुम लक्षण नम कल तीन स्वभा कियल संद एलिपत्तट अविदीन एलिय एलयांतमट තුංගු ගජ්ජසෙන් මුරට හිඳි වනමණඩලේ නිවහනවට කවුළු පියන් විවරව ඇත හමනා පිවිතුරු සුලඟට තුරුළු වුණා වලාකුලක් නිදිබර වූ කඳු මුදුනට බලන්න ඔහුගේ වදන් භාවිතේ තුරුළු වුණා වලාකුලක් නිදිබර වූ කඳු මුදුනට මදිරා රස මිහිර පෙරේ නොදැනෙනසේ මල් කෙමියට සුවඳ කියයි ගැබ්ගත් බව පෙරම් පුරු බමර කුහට සිකුරු තරුව පායාලා ඇසිපිය නොහෙලයි තරුකැට වනන්තරය නිසංසලයි ඉඩහරමින් මදු සමයට මා වවුලෙක් ළඹ දෙනවා හිස පහලට යටි කුරුවට වවුල් හපය බිම දැමුණා රසය උරා බී මිහිරට ගැලූ කඳුළු පිනිමුතු වී තැවරී ඇත මකුළු දැලට සඳවත තව ලස්සන විය අවුල් වගිය වලාරොදට දැන් මේ සංකේත ඔහු කතා කරන්නේ වීසිකලා ඇඳි සලුපිලි කඳු වැටියක් දිය ඇල්ලට පෙනබුබුලේ ගීතයක්ව එය බැසෙයි ගලන ගඟට විහිළු කළා දෝ මැදියම බකමූණෙක් හෝම් හඬට මිහිතුමගෙන ඒ සීතල දුහුල් සලුව විලි වැහුමට මම හිතන එක පොඩි විවරණයක් සැපේ යුතුය කියලා මට හිතෙනවා දැන් ඇඳි සලුපිලුව තමයි සලුපිලි දිය ඇල්ලක් විසි කරනවා දිය ඇල්ලට ඒ සලුව පෙනබුබුලෙ ගීතයක්ව ගඟක් විදියට ගලාගෙන යනවා දැන් මේ කඳු මුදරකින් පතිත වෙන දිය ඇල්ලක් ගැන කියනවා
විහිළු කළාද මැදියම බකමූණෙක් හූම් හඬට දැන් මේ කඳු වැටිය තමගේ සළුව තමයි දිය දහරක් විදියට විසි කරේ එතකොට ඒ සළුව අහිමිවීම දුටු බකමූණෙක් හූම් ගාලා යම්කිසි සරදමක් කරනවා මිහිදුම ගෙන ඒ සීතල දුහුල් සළුව විලිවැසුමට හනිකට මිහිදුම දුහුල් සළුවක්සේ කඳු සිරස වසාගත්තා බලන සෝවාදහමේ තියෙන ස්වාභාවික සිදුවීම් කොතරම් ප්‍රාණත්වාරෝපණයකින් රමණීය කවි සිතුමකට ඔහු නගනවද කියන එක මෙබඳු දේවල් දකීමේ සියුම් කවි ඇස ඒ කවි ඇසින් ඒ දකිනාදී සිතුවම් ක්‍රීමේ කවි හද කවි මනස අතිශයම දුර්ලභ ප්‍රතිභා ශක්තියක් සහිතව කවියෙකුට පමණයි පිහිටන්නේ ගහවැල මල් සවන් යොමයි කාගේවත් කෙඳිරිල්ලට රැහැයි යනගේ කවිය පුරයි රස හෝරා විරාමයට වැහිලිහිණිය ඉගිල ගියා හිමිදිරියේ විල් මිටියට විල බොරවිය මදතකුගේ සවි බැලපෑ පෙම් කෙලියට එක පැත්තක මේ නිසංසල වනාන්තරය ඇසුරු කරගෙන සකල ජීවයේම ක්‍රියාකාරී සියලුම දේවල් ප්‍රේමය අනුරාගය ආදී සියලු මනෝභාවයන් ඊටාමත්ම සංයත ලෙස ඔබට මතක් කරොත් මේ වගේ දේවල් කොළඹ කවියට අයත් කොළඹ ඒ කවීන් රචනා කරනකොට තිබුණු සමහර දේවල් අපිට කියන්න බැරි තරමට ප්‍රාථමික මට්ටමින් ගොනු කළ හැඟීම් කොතරම් සංයත ලෙස සෙන්සරත් පෙරේරා මේ කවිය නිරූපණය කළ තියෙනවද මම හිතන්නේ විශිෂ්ට සංස්කෘත කවීන්ගේ කාලිදාස වැනි කවීන්ගේ කවි සේවනය කරන විටත් ඔවුන් ඒවයි යටි අරුත කොතරම් ශිෂ්ට සම්පන්න ලෙස කවියට නැගුවාද කියන එක පිළිබඳ ඒ උරුමය සෙන්සරත් පෙරේරා නැමැති මේ කවියා කොතරම් සූක්ෂම විදියට තමා සන්තක කරගෙන ඒ කාව්‍යයට නගා තිබෙනවාද කියන එක අත්‍යවශ්‍යම මේව විරලයි මේව අත්‍යවශ්‍යම අපේ සමාජයේ මේ කවි පිළිබඳ ඇතිවන සාකච්ඡාවලදී මගහැරී යාම ගැන මට තියෙන්නේ එක්තරා විදියක කනගාටුවක් වගේම විමතියක්. අතරම මේ සොබා කියන නමින් සංගරාවකුත් නිකුත් කරන්නට මුලපිරුවා මා දන්නා විදියට ශ්‍රී සරත් පෙරේරා සූරින් එතුමන් මේ පහුගිය දෙසැම්බර් 14 වෙනිදා දිනමින පුවත්පතේ ලිපියක් දෙනවා නිශ්ශබ්දතාවේ හඬ කියලා මාතෘකාවෙන්. මම හිතන්නේ මේ ඒ ලිපි පෙළ එහෙම කියවනකොට එතුමන්ගේ මේ පැතිරුණු දැනුම මේ කවි අස්සේ ගී අස්සේ ඒ වගේම ලිපි අස්සේ මතුවන මේ දැනුම් සයුර පිළිබඳව මහ සතුටක් අභිමානයක් දැනෙනවා. මොකද එතුමන් නිරන්තරයෙන්ම කතා බහ කරමින් දැනුම බෙදමින් යන ගමනේ තව තවත් යෙහෙන් ඒ කාර්ය කරන්නට ආයු ශක්තිය ලැබෙන්නට කියලා ප්‍රාර්ථනා කරමින් අපි 8 වෙනි කවියේ 8 වෙනි ගීතය අහන්න යනවා. නිසයුරු මුතුලැල් සැලෙන වෙලාවේ නුරාබඳුන් සතුටින් පුරවා සිනාමැදින්නේය ලවන් සිපිත්දී මල් කුමරුන් මල් සොයාදී සීතල චන්දන සෙවනැල්ලේ විපුණු මලක මුව රද ඉහිරි සුලගේ පාවී අසුන් පුරාගෙන සිහින විමන් දොර අවුළු හරී කිනී දිදුල පබුලු දැන් විශාතලාමත විසින්නේ දැන්දු සිනාමුව තඹුරු පියල්ලේ නවමු හැඟුම් අද උබුදන්නේ නවමු හැඟුම් අද උබුදන්නේ
හිත කියන කුසේ කවි කලලයක් පිළිසිඳ ගත්තයින් පස්සේ එය කෙමෙන් මෝරලා විලිරුදා දීලා වචන විදියට උපද්දනවා කවිය විසින්. ලංකාවේ කවි කතාවේ පීතෘ ගුණය පල කරන කවි මාලාවක කවි ගමන් මඟක තොරතුරු එකයි අපිට නවවෙනි කවියට පිවිසෙන්නට පුළුවන්කම ලැබෙන්නේ මාචාර්යතුමන් තෝරන. නූතන සිංහල කාව්‍ය වංශයේ අපිට අමතක කරන්න බැරි කවියෙක් ඉන්නවා. ඔහු තමයි පරාක්‍රම කොඩිතුවක්. පරාක්‍රම කොඩිතුවක් කියන්නේ ඉතා සංකීර්ණ මාවත් කිහිපයක ඇවිද ගිය කවියෙක්. ඔහු එක් වතාවකදී ජවසම්පන්න තරුණයෙක් විදියට සමාජයේ ඔහු දුටු තරුණයෙකුට සංජානනය වුණු තේමාවල් ටික කවියට ගෙනාවා. ඒ හැම තේමාවක්ම ඔහු හරිම අපූර්ව කවි බසකින් කවියට නැගුවා. ඒ කවි බස අපිට කවදාවත් ඊට කලින් අහලා නැති භාෂාවකින් ඔහු කතා කරේ අපිට. ඊට පස්සේ කාලෙක ඔහු ආපෞසරයක් වෙනත් භව ලෝකයකට තේර තේරි ගාථා ඔස්සේ අපි කැඳවාගෙන ගියා. තවත් වෙලාවකට ඒ සමාජ තේමා ගැන කතා කරපු ඔහු පුද්ගල අධ්‍යාත්මය ඇතුළට අපිව කැඳවාගෙන ගියා. මමද තෝරගත්තේ බඳු කවියක්. මේ කවියේ මාත්‍රකාව බිඳුන බඳුන සමාන ධ්වනි ගුණයක් ඇති වචන බිඳුන බඳුන. එදා සමුගතිමු අප දෙදෙන කඳුලින් සිනාවෙන් තොරව රොසින් කුකුසෙන් තොරව ගෙවි ඇත දැන් සිව්වසක් ඔබේ වත සිත නොදෙක ගෙවි කිය දවසකද ඔබ මගේ සිහිනකද සිහිටියේ නැත ඔබ ගිලන් වී ඇතයි දැනගත්තේද මා දෙවන බිරිඳගිනි සිතක් ඇතිවිය වහා පෙර දිනෙහි දකින්නට ඔබ නොහෙඬුවියෙන් විදුලු සීනුව දොරට ගැසූ විට සෙමෙන් සුළු පමාවෙන් දොර ඇරින හිඳ ගන්නටත් පෙර නැගුණි ඒ හඬ දොර වසන විටම ඔබ දොර පියන වැදී හෝ සුලම් පහරකින් හෝ පෙරළුණෙන් උස් දිගැටි මල් බඳුන ඉනක් උස ඒ බඳුන විදුරියෙන් පළඟුයෙන් සැදුණු ඒ গুপ্ত නිල් පැහැ නිලන ඒ බඳුන පෙරළුණෙන් නැංගුණේ මහ පුදුම නාදයකි සුදු බිත්තියෙහි ගෙහි සිවිලිමෙහි නින්නාද නැගූ හඬ දුහුල් තිර අතරෙහි පෙරී ගියේය කමක් නැහැ ඔබ නැමි එකතු කළා කැබලි කෙස්ස ලිහිල් වී පහත් වී මට කිසිත් මතක නැත ඔබ මොහුණ කෙබඳු දැයි මතක නැත මතක් වේ මේ මොහොත දෝංකාරය ඒ බඳුන බිඳෙන ජල ගැඹුරක තල් මසක නැගූ හඬසේය සුරංගනක බිම වැතිර ඉකිගසා හැඬූ වාසේය මේ බිඳීම මානව සම්බන්ධතා බිඳියාම ඔහුට දෙන්න බොහෝ පහු වෙලා ඒ බඳුන නාදයේ මල් බඳුන සංකේතවත් කරමින් මේ තියෙන විප්‍රයෝගයේ ගැඹුරුම වේදනාකාරී හඬ පරාක්‍රමහුගේ කවියට ගොනු කරගත්තා. ජල ගැඹුරක තල් මසකු නැගූ හඬසේය. සුරංගනක බිම වැතිර ඉකිගසා හැඬුවාසේය. මම හිතන්නේ මෙතරම් මේ මානව ඛේදවාචකවල තියෙන දරාගන්න බැරි ශෝකය නොදෙනෙන සොරයකින් ඔහු අපේ හදවතට ලං කරනවා. මම හිතන්නේ පරාක්‍රමගේ කවිය වර්ණ වර්ණාවලියවත් වශයෙන් ගත්තොත් හරි පුළුල් වර්ණ රසක් එහි තිබෙනවා. එනිසා සිංහල නූතන කවියෙහි ඔහු තරම් අද්විතීය විවිධ මානවලින් කාව්‍ය සිතුවම් කළ කවීන් අපිට හම්බෙන අතලොස්සක්. මම හිතන්නේ මේක සිංහල කවියේ ස්මරණයක් බවට පත් වෙයි කියලා මම විශ්වාස කරන්නේ. අතරම මේ පීතෘ ගුණයම කවිය මත දවටපු කවියට තමයි පුළුවන් වෙන්නේ කවිය රස විඳින අයගේ තුන්වෙනි ඇස පාදන්න. ඇත්තටම පරාක්‍රම කොටිතුවක් වූ මහා කවීන්ද්‍රයා දශක දෙකක් විතර නිහඬව තිබුණු කවි ලෝකය අවදි කරපු සීනුනාදය පළ කරපු මහා කවියා. ඉතින් ඒ නිසා ඔහුගේ කවියක් කියවා පියනවා නවවෙනි කවියෙන් නවවෙනි ගීතයට. කඳු මුදුන්
වලින් යයි ජීවිතයක මල හිරු බෑනා වලා ගැවින් ගන අඳුර ගලායි ඈත ලොවක නිදි යාන තනා සොහනත විරහ දුකින් ලියු අතීත සැමරුම් ගී අතරේ වේදනෙන් දැඩි පීඩනයක් ලද අවසන් මල හිරු කිඳි වැතිරේ කවියකදී වචන සමග හිතේ හැටියට අපි ඇති කරගන්නා වූ සහසම්බන්ධතාවයේදී අපි නව සංකල්ප ලෝකවලට පිවිසෙනවා. මේ නව සංකල්ප ලෝකවල රස්තියාදු වන්නට ගොඩාක් වෙලාවට කවි රසිකයෝ කැමති. අද එහෙව් කවි ගමනක අවසන් කවිය දහවෙනි පියවර ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජයන්ත අමරසිංහ මහත්මයා අපිට තෝරා දෙනවා. මම තෝරගත්තේ වජිර අද අවසාන කවිය අපේ ඉතිහාසයේ සිටි ශ්‍රේෂ්ඨ ප්‍රේමවන්තයා පිළිබඳ ලියවුණු ප්‍රේමවන්ත නරපතියා පිළිබඳ ලියවුණු කවියක්. මං හිතන මහාවංශයේ මට හමු වෙන අපූර්ව චරිත දෙකක් තියෙනවා. එකක් තමයි මේ සීග්‍රිය නිර්මාණය කරපු ලෞකික සෞන්දර්ය වේදියා කාශ්‍යප, දෙවැන්නා අමරණීය ප්‍රේමවන්තයා සාලිය කුමරු. දැන් මහාවංශය රචනා කරන මහානම හාමුදුරුව දුටුගැමුණු රජතුමා පිළිබඳ පරිච්ඡේද 10ක් ලියනවා. 22 වෙනි පරිච්ඡේදේ ඉඳලා 32 වෙනි පරිච්ඡේදය දක්වාම ලියන්නේ දුටුගැමුණු රජතුමා. එතුමාගේ පුත්‍රයා වෙච්ච සාලිය කුමරු ගැන ලියන්නේ පේලි 6යි. 33 වෙනි පරිච්ඡේදේ පේලි 6යි ලියන්නේ. දුටුගැමුණු රජහුගේ රජෙහි ජනයා පිනා ගියෝය. සාලි රාජ කුමාරයයි ප්‍රසිද්ධ වූ පිතෙක් ඒ රජහට ඇතිවිය. අතිශයෙන් වාසනාවන්තය. හැම කල පින්කම්හි ඇලුනේ වී හේ ඉතා ලාවන්නේ රූ ඇති චණ්ඩාලියක් කෙරෙහි ඇලුනේය. පූර ජාතිහි සම්බන්ධ වූ ඒ අශෝකමාලා රූපය දේවිය රූපත් බැවින් අතිශයෙන් ප්‍රිය කරන්නේ රජේ නොම පැතිය. රාජ්‍ය බාරගන්නේ නැහැ. ඊට පස්සේ කාවන්තිස්ස මේ දුටුගැමුණු රජුගේ සහෝදරයා තමයි රාජ්‍යත්වයේ හිමිකම ලබන්නේ. එතකොට එහෙම ඒ අශෝකමාලා කියන ස්ත්‍රිය ඒ නිසා රජකම අත්හැරියට දැන් මේ ඉතිහාසයේ මහාවංශයකට බොහොම කුඩා ඉඩක් ලැබුණත් අපේ පුරාණතම ලේඛනය අතරේ තියෙන
සහස්සවත්තු සහ සිංහලවත්තු කියන මේ සිංහලවත්තු වලත් බුද්ධ දහම්දුර සිංහලට පරිවර්තනය කරනවා. දැන් මේ විවාහ වෙන බව ඇහුවට පස්සේ සිද්ධ වෙන දේ හරි අපූරුට කියනවා. ඒ ඇසු ඒ පුවත ඇසු දුටුගැමුණු මහරජ සැඩොලියක් බහරයා කොටගෙන අන්තක්පුරයට ඇතුල් කෙලේය. ඉතා කිපි සාලි කුමරින් නුවරින් නිරපන්නේ මේ සිතා එහි ආවේය. අශෝක මාලනීය රජු දැක රන් වාජනයකට පැන්ගෙන රජුගේ පාසේදීම පිණිස රජු වෙත ආය. ඇගේ රූප සම්පත්තිය දුටු රජතෙම රාගයෙන් මත්තිය. සාලි කුමරාද අවුත් රජුට වැඳ සිටියේය. රජතෙම කුමරු දැක ඉදින් තාගේ බිරිය නොවී නම් මම ඇය බහරයාතන තුරෙහි තබා ගනිමි පිළිබඳ සිත ඇත්තු හට කුලයක් හෝ ගෝත්‍රයක් විද්‍යමාන නොවේ යයි කියා හැරී ගියේය. දැන් මේ සීහලවත්තුව මේ සිදුවීම කියන්නේ මේ විදියට. එතකොට මහාවංශයේ අර පේලි හයකින් කියව පුවතේ මේක විශාල ප්‍රවෘත්තියක් සීහලවත්තු වෙනවා. ඊට පස්සේ සද්ධර්මාලංකාරේ මේ ප්‍රවෘත්ති විශාල විදියට විස්තර කරනවා. ඒ අශෝක වෘක්ෂේ නැගලා ඉන්න අවස්ථාව, ඊට පස්සේ සාලි කුමරය යන හැටි දකින්නවා. ඊට පස්සේ ඔවුන් දෙදෙනා ඇත්ත ඇත්ත වශයෙන් මේ වර්ණන හරිම සිද්ගන්නසුළු වර්ණනාවක් කරනවා. දැන් මේ ඉතිහාසයෙන් වසන් වුණු ප්‍රේම වෘතාන්තය කොළඹ කවිය කොළඹ කවිය අවධිය නියෝජනය කළ උඳුගොඩ නවරත්න කියන කවිය තමා ලියන අමුතු කවියක්. දැන් මේ කොළඹ කවිය කියන එකේ අතරේ තියෙන අර සමුද්‍ර ഘോഷ විරිත එල්ලිසමය මේ බොහොම සාම්ප්‍රදායික සීමාත්‍රේ සිරවුණු නිසා මේ කවියට යම්කිසි සීමා රාශියක් තිබුණා. පුදුම වැඩේ කියන්නේ මේ මේ ඒ තියෙන සීමාවල් විනිවිදගෙන දිව්‍ය ප්‍රමයෙන් ඒ ඒ ඒ තේමාව විශ්ය කරගත්ත කවියත් අමුතුම විදියට මේ කවිය රචනා කරනවා. මේක තියෙන්නේ මාත්‍රා 10න් යුතු විරිතක්. ඒක එලිසන්ස් ලොක්නේ දක්වලා තියෙනවා. නමුත් ඊට පස්සේ මේ විරිතම තමයි බොහෝ විට ගුණදාස අමරසේකරගේ කවිවලටත් ආවේ. එතකොට නිසදැස ප්‍රචාරය ප්‍රචලිත වෙනකොට ගුණදාස අමරසේකර වෙන කවින් සම්ප්‍රදායික ඡන්දස් සහ විරිත ආශ්‍රය කරගන්නකොට මේ කොළඹ කවි ප්‍රවාහය නියෝජනය කරන කවියෙකුත් මේක හරි අපූර්වට ලියනවා. ඔහු ලියන හරි සරලයි. මගේ කොළපත් ගොටුව රන් තැටිය බව දුටුව ඉන් ඉරු අමාපැනි ස්වරූපී ස්වාමිනි රකීවිද ඔබේ තුටුව මගේ කොළපත් ගොටුව තුටුව කියන ඔබේ සන්තුෂ්ටිය ඔබේ දීර්ඝවශයෙන් ඔබේ ඒ සන්තුෂ්ටිය රකීවිද මාගේ කෙරෙහි තිබෙන ස්වාමි ඉහළමය අනේ මා පහළමය ඔබේ නෙත් පොළවෙහිය මගේ ඇස් අහසෙහිය එදත් ඔබ ඉහළමය අදත් මා පහළමය වන ගැබක හමු වුණා වන ගැබම හිමි වුණා වදුළුවල නැමි නැමි හිරිකඩෙන් තෙමි තෙමි එදා ගිය බව පෙනේ අදත් යන රඟ දැනේ මම ගසක නැග උනිමි ඔබට මල්ගෙන දුනිමි ගස වැළඳගෙන තදින් ඔබ නැගෙනු මැන ඉදින් මල් නෙලා දුන්න මට පල නෙලා දෙන්න ඔබ අශෝකාමල රතුය එයට ඔබ ගෙල නතුය එදා පමණක් මදි සිටිනතුරු ලොව රැඳි මගේ රතු මල් දමෙහි ඔබේ හිස සංගවන් එදත් ඔබ ඉහළමය අදත්මා පහළමය මගේ රතු මල් දමෙහි ඔබේ හිස සංගවන්න මල් නෙලා දුන්න මට පල නෙලා දෙන්න ඔබ. මෙතන කියන එදත් ඔබ ඉහළමය අදත්මා පහළමය කුල සාධකයේ වශයෙන් මිනිසුන් වෙන් කරලා තිබීමේ ඒ ඒ ඉහළ පහළ ભેදය අදටත් තියෙන හඳුගුණනවත් මම හිතන්නේ ඒ සංඥාවත් මේකට ගොනු කරමින් මේ දිව්‍ය ප්‍රේමයක් වශයෙන් නැත් වශයෙන්ම අර රාජාවලියෙන් පිටමං කළ කවිය අපිට නැවත මුණ ගැසන රාජවලින් පිටමං කළ කවිය යන මේ ආදරවන්තය අපිට නැවතත් මුණ ගැසනවා. මම හිතන්නේ ඒ කවියට ආවේණික තිබිච්ච ඒ කොළඹ කවි කියන මුද්‍රාව ඇතුලේ තිබුණු සීමා පෞරුත් විනිවිද යමින් අද දවසේ රචනා කරන කවියක තියෙන සමීප බව යුතුව උඳුගොඩ නවරත්න රචනා කරපු මේ කවිය මම හිතන සිංහල කවියේ විශේෂ තැනක් හිමි වෙනවා. මට මතකයි මාර්ටින් වික්‍රමසිංහ නවපද්‍ය සිංහලයේ කියන කෘතියේදී මේ කවිය පිළිබඳව එබඳුම ඇගෙයීමක් කරලා තිබුණා. හොඳයි, අත්‍යවම මේ ශාස්ත්‍රීය ගවේෂණයක් කවිය පිළිබඳව, ඒ වගේම අපේ කවිය හා බැඳුණු නාද කලාව පිළිබඳව මතු කරගන්නට උත්සාහ කළා නම් අද මං හිතන්නේ ඒට ඉතාම හොඳ දවස. කොහොමද මේ ජන කවියාරේ දැවටුණු කවිලතාවක් නාදයක් බවට පත් කරන්නේ? එහෙම නැත්නම් නාද කාව්‍යයක් බවට පත් කරන්නේ? ඒට සමත්කම් දක්වන නාද సౌందర్య ගුණයෙන් යුක්ත මහා සංගීතඥයෝ ඇසුරු කරමින් මේ පද සහ නාද අතර ගොඩනැගුණු සහසබැඳියාව ඉතාම මනමින් විනිවිද දකින්නට
අද කවි 10දී පුළුවන්කම ලැබුණා ජේෂ් මහාචාර්ය ජයන්ත අමරසිංහයන්ට අපි ගෞරව කරනවා ආයිබන් කියලා අයි කවි 10 තෝරා දුන්නාට ඒ වගේම අද ඉන්දුනාත් නන්දසිංහ සංගීත අධ්‍යක්ෂණය කළේ ආනන්ද පද්මසිරි ප්‍රමුඛ කුරවි වාද්‍ය වෘන්දේ සංගීතයට ගී ගායනට විශාරද රුවින්ද සත්සර සහයිනෝක අහංගම අද එකතුනා අපි 10 වෙනි කවියේ 10 වෙනි ගීතයේ අහමින් අද කවි 10ට සමාප්ති සටහන හොයමු सारा सुदूर मल पेटली ली नोयन जीवित आईर गंगुल हेली सील सदन जीवित अंदुरुलिनी दुर